අයිබුවන් හැමෝටම පාසල් ප්‍රේමය පාසල් ප්‍රේමියය ගැන කතා කරන මේ වීඩකත් සමගත් ප්‍රධාන කොට්ටාසසි තුනක් මගෙත් එකතුලන්න වඩියක බලන්න. පළමනි කොට්ා සි තමයිත් දැන්ටමත් පාසල් ප්‍රේමියයක් පවත්වාගෙන යනනාය දෙවි කොටා තමයි දැරටම පසල් ප්‍රමියක් නැති ඉදිරියේදී පාසල් ප්‍රේමියක් ඇති විය හැකි යයි හිතේ කොන්නක හෝ සැකයක් තියෙන කෙනෙක් මේ වීඩියක බල තුංගනි කොට්ටා තමයි සමන්ගේ දරුවන්ට ගැන දැනුව කිරීම පෙනස දමවපය ීඩ බන්න ති පශස තුර ගැපන විදරට ම විඩක සකස් ව ෙ විඩ වස තුර බලන්න ඔයාලට ගොඩාක් දැනුම මේ වීඩ කොස්සේ ලබගන්න හැක අක්තන ට අමතරව. සමහරයට ඔබේ තියන මානසික ප්‍රශ්න ගොඩක් දවල් ගහරන්න පුලුවන් සමහරයට ඔයාගේ හිතේ වෙන කන්ති විච් මු ැසගෙන විච් ගොඩක් ආකාල්ප ප වෙනස්වන්න පු ලු ද නසෙන්න්න පුළන්. ීවි සම් ර්නම ද යතුකර කරන්න පුුවන් ීඩියුවක් විදිර තමයි අද මේ විඩියක ම සකස් කරන්න ති කාක් තිස්ස කර ට මතු කවක් නම අද විඩියක සකස් වන්න ඉති ඔයාමගේ නල ත්තක්ක අලති සම්බද වන කැෙක් න දැන් ස ස් ර ක බල්ලයින ි කරලතියාගන්න ම දන විඩස් ගේ ඟටම ගෙනවා ගෙන සඳ. ති පසල් ප්‍රේමේ ගැන කතා කරන්නොට ම මොලින්ම කියන්න. පාසල් ප්‍රේමේ නිසා අඳුරුවන්න ගියපු ජීවිත ඉතාමත්. සාර්ථක කරගත්තා අවස්ථාති නුම්. ඒවගේම පාසල් ප්‍රේමේ නිසා එල්ලිය වෙන්න තිබුණ ජීවිත අගාදයටම වැටිලා අඳුරටම පත්විච්චා අවස්ථාතිනුම්. ඉතින් මේ දෙක ගැනම අද බම් කතාරන.ඒ වගේ ඉගෙන ගන්න ගමන් කොහොවද පාසල් ප්‍රේමයක් පවත්තුවාගෙන යන්නේ උදාහරත් සහිතවම අද මේ වීඩකවස්සේ මම කියලවෙන්න බලාපොරතිනුම්. එතිඟ ම මුලින්ම තෝරගන්නවා. පාසල් ප්‍රේමය, ත්තර පසමේ පසල් පේමේ නිසා ජවිත එලිය වෙන්න තිබුණ අයගේ ජීවිත ඇයි අඳුරූණය කියනක මං මුලිම කියන්න. ඉතින් අපි දන්න පාසල් ප්‍රේමේ ගොඩක් වෙලාවට බහතරැක්ම කියන කතාවක්තෑ පසල් ප්‍රමේය හරින්න පසල් ප්‍රේමේ කරලා වැඩක්නෑ මොකද පාසල් පලේන් අප හොයා ගන්න ගැන්ලම හෝ පිරිමිලම ජීවන සහකාරි බවට පත්වවෙන්නේ නැ කියෙන කතන්දිර ොඩක් අයි කියරවා මේක මොනවිදියට කිවවත්. මේක මොනවිදියට කිවත් පාසල් විය ඉන්න පාසල් යන ඔයාලා හැමෝටම. ඒ සුරං දෙන කතාවක් වෙලා හමරමොකද මේ වෙද්දි බහුතරයක්. ඒ අදදැකීම ලබනවා ආදරේ පාසල් ප්‍රේමේ ලබන ගමත් තම ඉන්නේ මේ වීඩියුක බල බහුතරයක්. හොඳ එම මුලිම කියන්නම්. පාසල් පේමේ නිසා ඇයි මේ ජීවිත සාර්ථක වෙන්න තිබිච ජීවිත අකාලයේ පරවෙලා යන්නේ මන තං අඳුරට යන්නේ අගාධයට යන්න ඇයි කියලා බම කියන්න.ඒ අසරදර දහතුන වස්සරට යනකන්තියන්නේ ඉගගන්න මේ ගෙනගන්න තියෙන කාලේ අපි. පසු කරන එක්තරා කාල වකවනුවක් කුණටු සමය කල කියවා මෙන්න මේ කාලේදී අපට හැඟීම් උද්දීපනය වෙනවා එති මේ හැගීම් උද්දීපනයවීමත් සමඟ අපට හිතෙනවා පාසල් කාලයේදී ඉගෙනගන්න තියෙන කාලයේ නාස්ති කරලා ඒක කැප කරලා ඒ පාසල් ප්‍රේමේටය දුවන්න. ඉතින් මතකතියාගන්න පාසල් කාලේ තුළ එක වසරින්නර දහතුුණු වසර දක්වා මේ ඉගෙනගන්න තියෙන කාලය ඔයා ඒක නාස්තිකරගෙන ඒ ඉගෙනගන්න යොදවන්නේ නැතුව. ඒ කාලයේ පාසැල් ප්‍රේමේට යෙදවවොත්. ඒක බලපෑම ඔට මුළු අවුරදුවා ජීවත්වන ප්‍රමාණයටම ඒකේ බලපෑමක් වෙනවා. ඒක කතා දෙකක් නෑ. ඒක හොඳ වෙන්නක් පුළුවන් නරක වෙන්නක් පුළුව. දැම්මම ැන නරක පැත්තට යන හැටි. හරි මේක සිද්ධ වෙන්නේ දෙමවුපියන්ගේ ආදරයේ වැඩිවීමක් සිද්ධ නොවන නිසා. මම දැන් කතා කරනක දෙමවපියන්ටත් පොඩ්ඩක් හොඳටහගන්න. කාලද පස දක්යි ශි්ත ාග ලියන කන්දමෝප ආදය කරනවා ලමට ඒ හදවතිම ආදරය. හයවස ද ළම සජනවා ලම වෙනස්විද දකිනවා ඇති ඒනිසා සහරදිමෝපයෝ. එන්න ආදර අඩු කරනවා සමහරදිමවපියෝ. ඒ ආදරේ ඒ කාකාරව පවත්තඥනෝ. මේ දෙකම කළ යුතු දේවල් නොවේ. අදර එන්න අඩු වෙනවා කල කියන්නේෙ ගැනු දරුවක් වන්න පුළන් පිරිමි දරුවක්න්න පුළුව. වෙන ආදර සම්බාන්ධතාවයක් ඔස්සේ ජීවිතේ වෙන පැත්තකට යනවා ඒක වලක් වොන්න හරි අමාරයි. ද දෙමපියන්ගේ අඩුවම් නිසා මහර ර මපියෝ අර කලින් කරගෙන ආපු ආදරේ මේකාර පවත්තයන්න. හැබැයි අපි දන්න බොඩක් කියලාවට එක්ම ආදරයක් ජීවිත එක්කම විදි ලැබෙන කොට ඒක කිසි ගති අත්නෑනේද ඒඇන්නේ කොටම්ම කියනවන අලුත බැඳපු ජෝඩුවක් අදරෙ කරන විදිහයි ඒ ජෝඩුවම අවරුදු හතලයකටසේකි වුද හැත්තාව කිය හැත්තවකට පස් ආදරේ කරන විදිහයි අත ොක ගැපෙක්තින අතර ලොක වෙනසක්තින ඒ විදිර මාදරය කරන අද කිය පශ්ි හැමෝම දැකලතිනවා. ඒ වෙන්නේ ආදරය එක්තරා සීමාවකට ගියයාට පස්සේ ඒ සීමාව නිහටක ඒ කාකාරව යනවා. ඉතිං මම කියන්නේ දෙමෝපිය මේ ීඩික බල වන දෙමවපියන්ගේ ආදරය පුංචි ළමය අපදින දවසන්දල පහවසර දක්වාක් කරන ආදරය හොඳ ඒ කඩු කරන්න පා ඒක ඉවිතිරම් කරන්න හැ හයවසරඳලා ගැන දර්වෙක්ට වනක් ිරමි ධර්වෙක්ටුනත් කර ආදර දෙමපියො විසින් ිෙන්න් ටික වැඩ කරන්න ඕන ළමට නොද ඒ ළමට දැනන්න දැන ඇතිවෙන්න දර වැඩිකරොත් එතුකොට ළමයට හිතනවා. මට අවශ්‍ය නැහැ වෙන ප්‍රේමයක් මට අවශ්‍යයි දෙමවපියොන්ගේ ආදරී කියළ හිතන තැකටේෙනවා. එක නිසා දෙමව්පියෝ කෙනෙක් මේ වීඩක බලනවන අනිවාරෙන්ම හය වසරේ සිට ළමයටට නෙන ආදරේ ටිකෙන්ටික් වැඩි කරන්න උබේ දරවා මේ පාසල් ප්‍රේමේ කියන මර උගුලට වැටන එක වලක්වා ගන්න හොඳ ඒ එක මද දෙපියන්ට ම මේවස්ථාව විශෂෙන් මතක් කරන. එතකොට ළමෙක් අතර පස්සෙ එක වසරයෙන් දල දහවතුන වසට ගත්තර අතර කාලෙතුර තියෙන් ඉගෙන ගන්න මේ ඉගෙන ගන්නදේ අපි කරොත් තමයි නංගිමල්ලිය මේකඔය විශවාස කරනව දන්න ජීවිත සාර්ථක වෙනව වනන් ඉගෙන ගන්නන්නේ එක විතරමයිතය වර්තමාන ලක වෙන කිසිීම විකල්පයක් නැහැ ඒක නිසා ජීවිතයේ ඉගෙන ගත්තොත් ඔයාට ලැබෙන වරක් ප්‍රසාදට ඉගෙන ගත්තේ නත්තං කවදාවත් ළඟාකරගන්න තබ හිතන්නවත් බැතින් ඒක නිසා අනිවාර්ම මේක අස්සරේ සිට දහතුරු වසර දක් ඔයාගේ කාල කැපකර යුත්තේ ඉගෙන ගැනීම සඳ හාමයි. ග ගන්නද මකක්ද කියල කියන්න බැහ ගෙන ගන්න විශේදයක් වන පුළුව බහිර සමාජවෙන්න පුළුවන් හැබැයි ආදර සබන්ධතාවලින් ඉගෙන ගන්න ෑස් වෙන්න පාක්ක වසර සි හතුන වසරදක්වා හැයි කනගාටුවට කාරන්න තමයි මර කලින්ිකිකවාගේ කුුණාට සමයාකම්බන මේ පාසල් කාලේ අතරත්තු කරම. එතින් ඒ පාසල් කාලේ අතරතුර මේ හම්බන කුණාට සමය ඔයාගේ ජීවිත උද්දු යයටුකුරු කරනු. ඒක මට මේ විදිරම් කියන්න සිද්දනවා. එතක කොට මේ උද්දුු යටටුකරු කරන. සිද්ධියට ඔය අහුවන වදන අදධි කරලා තිීර්ණය කල බලන්න එතකොට හොඳට ජීවිතයේ සාර්ථක කරගන්න තිබන. ඉගෙන ගන්න දක්ෂතාවයක් තිබන ළමයි පවා මෙන්න මේ හැගී මුදීපනයීම ප්‍රතිපඵලයක් විදිට මේ සුලි කුුණාටුවට හසුවන අවස්ථාප දකල තින ජීවිතයේ අ දයට ගිල් අදරන් අඳදුරට පත්වන අස්ාි දකලතින මේ පසල් ප්‍රේ ප්‍රබලතාව තරම් විශාලයි තියකලි සතමයි අද ඩකොස්සේම කතා කර ගැන විශම. ශි ලංකාවන්න හැම දිශාවකමින් හැම පාසලකු ඉන්න ළමයින්ට තියන ලොකු ගැටලුක්තම මේක පොදුවයි පාසල් මන්ට ඉ එනිසාේ හැමෝටම විවෘතමේ වීඩක දෙමපියන්තත් ඇළුව. ඉතිං විශේෂයෙන්ම පාසල් ප්‍රේමය කරන්න පටන්ගන්න ඉන්නෙනෙක් කොල්ෙක් අප කොල්ෙ කෙල්ලෙක්ගෙන්ගිහිල්ල හන කොට යාලුවවෙන්න යාලුවෙන් අහනෝ ඒ අහන්න ඔන් Onlineන් මාර්ගේ පච්ච කරපුලන් වර්මානය එමනතත් වෙන පිසි කලි ගේල්ල හම්වෙලා ඒ ආදර සම්බන්ධතාවේ ආරම්භ කිරීම හැකැවත් තියෙන. එතකොට විශේෂ අපි දැකල තියනවා කොල්ලගේ අහනෝ යාලුවෙන නැහුණ යාල්වට පස්සේ ගොඩක්වෙලාවට පිරිමි ළමේ ගැහන්ළමයකින් අහන ප්‍රශ්නඇතමයි මිට කල යාල් වෙලා තියනවති කියන ප්‍රශ්නය. එතකොට ගොක්වෙලාවට ගැහන්ලම මට කල යාල් වෙලා තිබුණත් නැතත් අනිවාරෙන්ම කියන්නමකද. තම ෑම රල යාල ලන්න කත මගේ පලව ල ම ් එකක හර ක මගේ පලවවි ආදර ීමමගේ ප්‍රම ආදර ඔබත් සම විදහදාගනීමට මේ ස දානම් වෙන්නන්නේ කියලා ඒ විදියට ය හැගේ බුද්ධපනය කර විදිට ගහන්ල ම කතාරන. ඇ ගැන්ල දන්නවා ගැන්ල හි දන්නවා ගැන්ල දන්න ර ගැනල හි දන්නවා බොරු ගියන්න්‍ය බවයි මේ කීවිනි ප්‍රථම ප්‍රේමේද ගනන් කලබෙරොත් දහතුන්වනි ප්‍රථම ප්‍රේමේ හිතකත් පොඩිාත ලකත් දෙන්න මේක දෙෙවන ප්‍රේට යන්න තාමක් ්‍රම ප්‍රේමේ තමයිඉන්න ප්‍රත්ථම ප්‍රේමේ ඉන්න ගමන් ඒ කොල්ලව අන්දනවා කොල්ලව අන්දනවා නෑමන්ගේ පලවිනි ලෞව් එක. ඇයි මට කලින් කට අද්‍යානනි එතකොට එයාලා ගියානේදැන් කලින් හිටපුවා අයත් ගියා එතකොට නූද්‍යියෝොද්ද මේ මගේ පලවිින් ලෞව්ව එක නෙවේ කියල දැනග අත්තර පස්සේ වල්න එක නිසා එන්නේ බයි නිසා කෙල්ල කියනවා නැමික තමගේ පලවි ලව එක කොල්ලත්ගේේ පශනයක් නෑන පස්ස මාටර ඇත ලක පශ්යක්ක් ව නවා තිඒ එක නිසා එහෙම නොවන්න වගබලාගන්න මමගැන්න්නීම පාසල් ප්‍රේමයේ අර දෙවන ඉන්නමට යන්නේ පායන්න පලවෙනි ලෞ්ව එක කරලලා දෙවි ලෞව් එක ිහිල එහම ඒපත්ති ස්සරටන් ලෑස්සින පරිපල් ගෙන වගේ ශෝම ිචරක් කලතින හමක කියන් ලස්ි එකකු හපන්කමක් නෙවෙයෑ සමහරයි එහෙමත් කියනවා එකන මම පාසල් කාලේ ඇගිලිවලින් අතේ ඇගිලිවලින් කියන්න බැරිතරම් අයත් එක් යාල් වෙලා තින ඒ හරි සතුටින් කියනෙ සාරලලාට කෙල්ලො කෙල්ලොත්ත එකක කියන කොල්ලොත්ත එක කිවොත් වැඩ හම්බවෙ නිසා ොට්ට කම් නිසා කියන්න හැ. ඉතිං හොක තමයි සැබෑම ස්වරූපේ ත කොට කෙල්ලෙක් වෙන්න පුුවන් කොල්ලෙක් වෙන්න පුුවන් ඔය කියනක ම කෙල්ලෙක්ටා දශ කරල කිවිය. එතකොට විශේෂෙන්ම මෙන්න මේ, කුණාට සමට අහුවෙෙන් ගොඩක් අය අදැකීමක් ලාගන්න ට පසල් ප්‍රමි අදැකීමක් ඕන හැකීමට වශී වෙලා අත්දැකීමක් ලබාගන්න ඕන කියනදේ එවකොච්චර ඉගෙන ගත්ත උගත් කෙනෙක් වුණත්. මෙන්න මේ කුණාට සමය කෙනෙකට අහුුවන්න හැකියාව වැඩි අහු වෙලා තියෙනවා. හඳ ඉතිං ඒ විදියට අහුන කෙනෙක්ඉන්නවනං මමාද කියන්නේ තමන් ජීවිතේ ලොකු පසු බෑමට දැන් ලක් වෙලා න. යි තමන්ටේ දේ නිරකරණය කරගන්නපුළුව මොකද තමන්ට විවාහකයක් කියනකක් දැ ළග ංඟ ලඟ නවා සාමන පල ල ක සස් පලන්න පුළුව. එතකොට ජීත සම්පූර්නෙන්ම රදාා පපතින මේ විභාග දෙකත් එෙක්. එතකොට මේ විභාග දෙක්කෙන් අපි අපි වැඩ පෙන්වු නැත්තං අපේ ජීවිත සම්පූර්ණය මගාත යනවා එතකට දැන්වා කියයි. අයිය පිස්සු කියන්න එත් මම මගත්තෙක්කේ ආල්ුලයින්න කෙල්ල මාර්ම ලස්සනයි මට පූර්ුව පිනකට ත මේ ආත්මීය බැඳීමක් ඒක මේ සංසාර් ගත බැඳීමක් මම හිතන විදදි ටමයි අත්තනෙ ට ො ගොඩක්ලස්ස ම හිතාගන්නබ කොහොමද මගත යාලුුණේ කියෙලා මෙන්න මේ විදිරිගෙන ර්ම ලස්සනයි ගැන වචනය හිතාගන්න ඒක ඒමයි හ එතකොට එහෙම කෙනෙක් යාල වෙලා තියන කොහොමද දැන් මේක බැලන්ස් කරගෙන යන්නේ ද ඉගන ගන්න ගමන් ආදරය කරන්න හරි අමාරුයි. ඒ කරන්න කැපෑ සිටික් තියනය බොහම සීමි පරිසක් ඉන්නවා ලංකාවගේම ලකේ. එතතුකට ඔයා හිතන්නන්නේ පාන මටත්ම හැකිවෙන මට පුඩුවන් ආදරය කරන ගමන් ඉගෙන ගන්න. එම හිතන්න ලැස්ටේ එපා මම කියන්නේ දැන් ආදරය කරන්න යනකොට ආදරයේ සමහර අවස්ථා එනව පාසල් කාලේ විශෂයෙන්ම ගඩාක් දේවල් බොන්ධ වෙලා යන දේව. ඒ බොද වෙලා යන දේවල් අතර ප්‍රමුකස්ථානයක් ගන්න අධ්‍යාපනය කියන එක. අධ්‍යාපනයේ කවදාහරි ඔයා අතුරට දාගත්වොත් ඔය කාලය ඇතුළට වයාගේ ජීවිතය අතුරට දාගත්තා හා සමානයි. ඒක මට කියන සිදිය නොයා එතකොට හිතයිනෑ මට මංයාලු ලන්න ගල් හරි බොයි හරින්වා එයා මට විශ්වාසයි එයා ඉද එයා හිටට වල දෙන්න ම එකතුරලයිට පස් ආාදෙර වැටලයින්න ඔයාලට ඒ තේරමනට කල්ලයනවා එක තරම් ගන්නකට පෙරහැර ිහිල්ලිවයි ඒතින් එක නිසා මදකතියා ගන්න පාසැල් ප්‍රේමේ ඔයාට ඔයාට ඇත්තටම නතර කරන්න සිද්ධ වෙනවා විාගේ ලොකු ප්‍රතිඵලයක් ගන්නවන. හරි ඒකතමයි මට දෙන්න පුළන් උපරිම හොඳම සලෝෂන් එක ආරම්බේදීමම නතර කරන්නෙක් දැහෙම නතරන්න බැරි කෙනෙක් කොහමදන්ගේ පතන්ගන්න කොහොමද නවත් තන්නේ කියෙන ක වශච නවත් තන්නේ ීම. දැන් අපට පුළන් ඒ ආදර සබන්තාාව පන් පිරිවෙල මේකන ගැහන්ලමගේ කියන පුලන් කෙලින්ීම අපි දෙන්නම හොඳරගෙනෙන ඉගෙන කත්තර පස්සේ හොඳ. ැනකට යාට පස ප පුල යාදර පිම සාමාන පික මාමන පලි පස පලි පස භාගක පස්සේ කියලා ඒ ආදර සම්බන්ධාව දින්න අතරන බැඳීමට ටිකටඩුරන්න පුුවන් හැබ මේ ක්‍යෝන සම්බන්ධතාව යුක්තවාව මේ කරන්න ඕන එමරත්තන් වාට හිතේ ම අතරක් මය වෙන කොල්ලික්කයි කෙලක් හ ලල ඇති එහෙම අතාරන්න වනත් ඔට හැකිැවක්ත්තයෙන් නොනම අවස්ථයිමොකද ඔයා ඒ යාලු වෙලා ඉන්නේ. සම කෙල්ෙන ලෝක ඉන්න ලස්සනම ක ලසනම කොලත්ත එකකම දැංවවා යාවෙලා ඉන්නේ පාසල් ප්‍රේමයක් ආරම්භ කරලා තිී. එතකොට දැන් අහිතන්න ඔයාට තියෙන මොන්න සුදුසුකමට්ටද ඒ ඒ ඔයත්තෙක් ඉන්න ලස්සන කොල් හ ලස්සන කෙල්ලා යාුලඉන්නේ. තරවා දැංවට මුොකත් සුදුකුක්නය ඔයා විභාගයක් තාම ලියලව නැහ විභාගයක් ලියන්නෙත් නැතුව ඒ තරම් ලස්සන කොල්ලෙක් ලස්සන කෙල්ලෙක් ඔඇතක යාවෙලා ඉන්නවාන මම කියනවා විභාගයක්. ිය හොඳ ප්‍රතිඵලයක් ගත්තොත් ඒ කෙල්ල වගේ සිය දහස් ගුණයක් ලස්සන කෙල්ල කොයාට ලැබෙනවා. ඒ ලබෙන ඔයාගේගදි විචර අ කලින්ති බිච්ච හැන්සම් ලුක් එක හරි කෙල්ලෙක්න ලස්සන පෙනුම නිසාට වඩා ඒකත් තියෙනවාන එක අඩු න්න ඒකටත් වඩා තමන්ගේ බුද්ධියට මේ අද ලෝකයේ වටිනාකම ගොඩක් වැඩි. තිං එක නිසා තේරුම් ගන්න තමන් ඉගෙනගත්තො තමන්ට ලැබෙන වර ප්‍රසාද ඔයා දන්නේ නැහැ. ඒක දැනගන්න ඒ කඩයිම පහු කරන්නවන්. හරි. ති කෙඩීම පහුකරට පස්සේ තමන් නොලැබෙන වර ප්‍රසාද ගොඩාක්රැබෙනවා කොල්ලෙක්සාමන්න්නේ කෙල්ලෙක්ගෙන් යහන්නේ හොඳ ප්‍රතිඵලයක් දැමට වසේ කෙල්ලෝ දවසකට දහය පහළව තමන්ගින් ආන එක කොල්ලෙගින් අහන අවස්ථාවට තියෙනවා. කෙල්ලෙක්ට ඒක ඇවිදිර වෙනවා එක වැඩිපුර වෙනවා ඉතින් ඒක නිසා මතකතිය ගන්න තන්ට ගෙන ගන්න තිෙන කාලේ හරියට ඉගෙන ගන්න එහෙම ඉගෙන ගත්තොත් දැනටවා යාළු වෙලායිඉන්නවාන යාලු වෙලා ඉන්න. කොල්ලා හොක්කෙල්ලට වඩා ලස්සන කොල්ලෙක් කෙල්ලෙක් මතු අනාගතදේ නුදදුර වනාගතේම වාට ලැබෙනවා ජීවන සහකාරය විදිහට. හැබැයි ඔයාට ඒක ලැබෙන්න නං අද ජීවිතය යම් කිසි කැප කිරිමක් කරන්න වෙනවා. ඒතමයි මේ ගෙන ගන්න තියනෙන අවුරදු දහතුනක කාලය ඇතුළට හම්බවන මේ කුුණාටු සමේදී එඒ කුුණාටුවට හසු නොවී තමන් එක එක, දිෂ්ායකින් ඉන්න ඕන ම ජවිත දිනනවා ජීවිත දින නම් විභාග සමතුවලයි ඕවන විවාාග සමතු ොත්තමයි මට ලග පියවරට යන්න හැකයක් ලබෙන්නේ න්න මේ කියන හොඳ අවබෝධයක් තිබුණොත් අනිවාර්ෙන්මවාට මේ පාසල් ප්‍රේමය ගොඩාක් අඩක් කිරීමේ හැක අවත් තියෙනවා. එතකට මේ පාසල් කාලයේදී ඇතිවන ආදරණය හැඟීම. ආදරයක් ලබාගත යුතුයි කියන හැඟීම නවත්තාගන්න කොහොමද. ඒ කරන්න මෙහමයි. අපිට ජීවිතයේ සාර්ථක කරගන්න නං අපි දන්නව මම කලනුත් කිව්වා ජීවිතයේ සාර්ථක කරගන්න ඉගෙන ගන්න එක විතරමයි තියෙන්නේ වර්තමාන ලෝකයසාහ අනාගතේ. තින් ඒක නිසා මේ ඔයා දවසක් හරි කැපකොත් ආදරය වෙනුවෙන් කාගින් හරි ආදරයක්ක් ලබා ගැනීම වෙනුවෙන්. ඒකේ ප්‍රතිවීපාක ඔයාට දුखිත විදිහටයි ම ට ලැබෙන එක දවසක් හරි නාස්තිිකරොත්. ඒක නිසා මම කියන්නේ. දැනගන්න ඕන තමන්ගේ ජීවිතය සාර්ථ කර ගන්නම් එලිය කරගන්නනම්. විභාගය අනිවාරෙන්ම සමත්වේතුයි ඉහැලින්ම. ඒ විභාගගේ එහෙළින්බ සමත්වෙන්න යනකොට ඔයාට තියන ේ නි්චිත අරමුණක් ඉලක්කයක් තියෙන්ෙන ඕනේ උදාහරයක් විදියටට දැම් බලන්න මෙ විදරම කන්දක් ඇැඳලා තියෙනවා මේ කන්දෙ උඩ ඉන්නවා. අපේත රාජාලයෙක් වෙන පුළන් උක්කස්සෙක් වෙන්න පුළුවන් මෙන්න මේ සතා මාස ගණනක් මාස ගණනක්. මෙන්න මේ මාලුවා දිහා බලංගින්නවා ඌ ගොදුරකටගන්න ඔ ගොදුරටගන්න බලාගින්නව මෙනම කන්ද මුදුනේ සිට මෙ දෙකතර ගොඩාක් දුරක් තියෙන මෙයටට හොදට ඇස් පෙනීම තියෙන නිසා ගොඩාක් දුර බලාගෙනින්න්නවා හැබැයි විශෂත තියෙනෙමේ මාලුවා එනවා ජනවා. ඒක එයා සිද්වෙන්න යට හිතුනො විතර ඒ ගැ මෙයා එනවා යනවා එනවා යන එකදිකටම වෙන්න නැහැ. යට හිතෙන්න්න ඕන යායට උඩටවිල්ල යන්න. මෙයා බලගින්නවා කාලයක් තිස්සේ. මෙයා මේ එන විදදිේ උඩ ටේන විදේ යට ජයන විදිියේ. මේක රටවක් තිය නොති කියලා. මෙන්න මෙයාට යම් කිසි බුද්ධක් තින මෙයායටට කාලැප්තිස්සේ මේ මාලු අදිහා බලාගෙන ඉන්න කොට එයාට තේරනවා මම මෙතනින් පිටත්ව යුතු වෙලාව මෙයා අල්ලා ගැනීමට නම්. උසස් පෙල බයෝොමැත් කරනය දන්න සාපේක්ෂ ප්‍රවේගේ ගැනදන්නවන මේ ොඩා හොඳට පැදිලිියට තේරනවා අනිත් යටත් මේක ලොකු ගැටලුවක් නැෑ මෙන්න මෙතනින් එයා පිටත් වෙන්න ඕන මෙයා උඩ ටේන කොටද. ය පටත් නොත් ට ව ාව දම හරිට කොට අට ිල තරම් ඇති එක නිසා ම පිටත් වෙන්න ඕන වෙලාව හරියටම මේ රාජල්ලට හෝකුස් සට තීරණය කරන්න ලොකු කාලය කැනමට මස දාාන කැන පුල මෙන්න මෙයා දිහ බලන්ඉන්න. එතකොට හරියට නිකම මෙ උකුස්සා හෝරාලයක් කෙලක මේ විඩු බලන්න ඔය ඔයාට මෙ මෙතන තියනවා විභාග කියලත්යක් ජයග්‍රහණය මෙතනින් හට මේ උකුස් සැවිල්ලම. ොර අරගෙන හටයන කොට හරි ික ගේ ජීවිතේ ලොකු පින්මක් පැන වගේ මොකද ඒ සත්වය පැති ලෝට පසයාට කන්නලකු හරයක් ලබුණ ඉතින් ය ඒ ඒ කඩ මේ ජෑග්‍රානි කර ඔයාටම ගගේ වගේ මාන පල භාගවන්න පුළ ගස් ප ාගව ල ඒක තියනත් තැන ඩ පන ති . න්න මේ එක දිහා බලාගෙන ඉන්න වෙනවා ෆෝකස් එකකතියාගෙන මෙන්න මෙ විදිද ෆෝකස් එකකතියගෙන මෙන්න මේ සත්වයා දිහා බලාගන ඉන්න ඕන එක එල්ලේ බලාගෙන ඉන්න ඕන. කොයි විදිහටද ම මෙයාාව අල්ල ගන්නේ කියනදේය. උකුස්සා එයාගේ ගොදුර දිහා බලාගෙන ඉන්නවා හා සමානවනන්ගේ මල්ලේ ඔයා ඔයාගේ විභාගේ දිහා එක එල්ලේ බලාගෙන සිට්ිය යුතුයි. ඒ එක එල්ලේ බලාගෙන සිටියීමේ ප්‍රතිඵලයක් විදිහට ඔයාට පුළුවන් හරිම වෙලාවෙදින් මෙතැනින් එල්ලියට එන්න හරිම වෙලාවෙ මෙන්න මේ හර හා පාස් කරන්න. විශේෂීමමකාරණ මයි තතිනින් මයා එල්ලියට න්නේ තනයමන වෙේ ආපුු විදිියරණ වෙයි මෙන්න මේ යාගේ ගොදුරත් සහිතව ජයග්‍රහණය ලබාගෙන තමයි. එතිනින්ගේ හට ඒ යන්න. ඉතින් මේක උසස් පෙළි භගක සාමාන පළි භාගයටට සමානකරොත් ඔයා මෙතනින් එන්න කිසිම දෙයක් නැතුව මෙතින් යන්න ඔයා ජීවිතයේ ලොකු පිම්මක් සහිතව ජීවිත ඔයාට කලින් ලගා කරගත්ත නො හැකි වූ ලොකු වරප්ප සාධ්‍රමාණයක් මෙන්න මේ කඩයිම පසු කිරීම හරහහා වැයට ලැබෙනවා හැබයි විශේෂම කාරණය තමයි මෙන්න මේ ඉලක්කයට යන්න ඔයාට බාධක ගොඩාක්තිනො මෙන්න මේ උකුස් සහෝරාජාලිය මෙන්න මේ වගේ තැනකින් යනකොට කවුරුුවරි ක විශිල්ලකා ගැහුවෝත් අනි වාරම්ම මෙයාගේ අවධානය වෙනස් වෙනවා මම මෙන්න මේ විදිහයට ඔයා දිහා බලංඉන්නවා වගේ මට ලුවන් යා හා කාලයක් තිසේ බලංගඉන්න මට කියන්න පුළොන් යාගේ සිදුවන පුංචිම පුංචි වෙන සක්පවා නිශ්චිතෝ.ඒවගේ මේ උකුස්සා හෝරාජාලියයා තමන්ගේ ගොදුර දිහා බලංඉන්නවා තමන්ගේ ඇස් එකම එල් එකම විදිහට තියගෙන බලාගනින්වා. එතකොට යාගේ අවධාන වෙනස්වන දේවල් එයාට ලැබෙන්න්න ඇත්න ලැබෙනවා ඒවා එයා බැලුවොත් වෙන දේමම දැන් ට පෙන්න්න. මෙන්නමයකු සමාස ගානක් තිස්සේ බලාගනදල ඉඳලා ඇනලයිස් කරලා අබෝධ කරගෙන මෙන්න මෙතන මෙහම ගහිහල මෙහම වැටනල ම අන් ඕන යාම මෙතැනින් හොට දාන කොට තමයි මම මෙතනින් පාම්බල යන්න ඕන කියලා මෙයා අපිතම යා හිතුව කියලා හරට මීතතුවන ඒවිදිට යන්න ඕන කියලා එයට ඉවිදිර ගන්නත් පුොලෝගන්න පයි. දැන්උන්න මාසාගන ප්‍රතිපලයක් විදරවේ උකුස් සර ජලිය මෙන්න මෙතරින් මෙනිම මෙතැටේන කු සහරාජාලි. මෙන්න මෙතැන්ට යන අවස්ථාවදී. එයා මාසදාානක තිබිච්ච ප්‍රතිඵල, ලා ැනීම සදාහ න්න තපර කිහිපේක පුංචිම පුංචි ගමනක් මේ පුංචිම පුංචි ගමනේ අවසාලම හොතේ උකුස්සාගේ උකුසු ඇස් දෙක එක දශමයක් හරි වෙනත් ඇත්තකට ගියොත් සම්පූර්ණයිම යායටට ලැබෙන ප්‍රතිඵලය සම්පූර්ණයෙන්ම නැති වෙලා යරවා. උදාහරණයක් විදියට මෙතනදී. එයා දැක්කොත් මෙන්න මේ කිබුලාගේ හොට කවදාාවත් මෙයාටම මාස දෙක ඇතුළත මෙතන මේ ගගේ ජලාශය. බලෙක් ඉන්නවා කියලා මෙයා දැනාගන්න හිටියේ නැත්තං මොකක්ද වෙන්නේ. මෙන්න මෙතිනනි යද්දී තවත් හොටක් මෙතනින් උඩට නවා. එතකොට මෙයා විශ්වාස කරේ නැති දෙයක් අවසාල් තපපරකිහිපේදී වෙන්න තමයි දැන් යන්නේ. දැන් මෙයා දැනගෙන හිටිය මෙතනට ඒ අදාළ වෙලාවද්‍යාවත් මේ කොදුරගෙන මෙතති යන්න පුළුවන් කියලා හැබැයි මෙයා දැනගෙන හිටේ නෑ මෙනි වත් හොටක් මේ විති උඩට කියලා. හිති පබලක් විදිර මෙහම ෑම කොට එයා ැ හටවල දෙක්ේෙන තත්්පරයක තත්වා පුංි ංච කාලයක් ඇතුළට එයා ගැවදාාන සම්ූර්ම මෙලස්සෙනවා. එතකොට මෙතැට එන්න හිටපු මයා ටැහිතෙනවා. සමාහරට මෙතන යන්න හි මෙයා ජීවිතේ කවදත් නොහිත හොතක මෙන්න මෙතනට ටැන්න පුළන්. ජීවිතේ අඳුරට යනවා මෙයාගේ කට ඇතුළේ අභව ප්‍රාප්ත වෙන්න හැකේාවක් තියෙනවා. මෙන්න මේ අවසාන මොහොතේ ගන්නා වූ තීරණෙ. කුුණාටු සිද්ධ වනේ මෙන්න මෙතන ද. ඔ ජීවිතය කෙ ක න කුණට සමක් කෙලක වර පසේ මේ මාස ගන ද වනද ව ක ත පරයඇ මටු ස්ස කොට ලස න්න පර ඇ පල වෙන්න මයත්තේක පාසල් පිමක් ගැම අත්තේ කාදර සබඳක් ගොඩනගාදත යුතුයික ඇති වෙන්න ත්පරයක් කුුණත් ඇති මෙන්න මේ උකුස්සට උුණා වගේම මේ කුස මාසගනක්. බලාගනටය මෙන්න මොව දැහගන්න හැබ ඒ දැහගන්නයට ක්පර කහිපය තුළත. යට අවසාන මෝත සිද් වු නොකක්ද. තවත් මෙන්න මේ වගේ එකක් උඩටාව මෙයාගේ කටාව හැබමයා දැක්කනෑ කටක් ද කියලා ෙමුලද කල දන්නෙ නහ මුකල් යාට මේත කල ය දකම තිබුණ හ යටත්මිට කලින් පාසර පමේකනක අදකම තිබුණ නැති නෙක් සාතමයි පලවනි වතාව හරි පසල් ප්‍රම පටන් ගන තියවන එක පටන් අගන ති එක නොයා යන්නොල් පාර්මයක. බැදන්වාන්න පාර්මයක හැබයි ඒ පාර්ගියාට පස්සේ ඒ පාරගියට පසේ අයි කවදාවත් කවදවත් මෙන්න මේ ඔයාට උපරිමයක් ගන්න තිබුණොත් ඒකේ උපරිමේයට යන්න බැහැ යන්න දැහැ. දැ කතාවේ හොඳ මහරියට ම දැන්ටිකෙන්ටිකයන්නේ හොඳට අවබෝධයෙන් හ ගන්න ැම කිය කියනදේ දැම් මේ උකුස්සා මාස ගානක් දැක්ක මෙතන ගේ ගොදුර ැස්සන මයාාව නවා දැන ට මෙනම උුස ැන හිච ති එකට එන තත්පර කේප ැතුලේ ඒගේ ජීවිත බලාපොත්තු නෝන දෙයක් මෙන්න ගමන අතර තුර තප්පර කීපයක් ඇතුරට සිද්වෙනවා. එය ජීවිතයේ තීරණයක් ගන්නවා. මන් අර දැකපු චූටි මාලුවට වඩා මේ උඩට එන්න හදන මාලුවා. ප්‍රමාය වැඩි මට යාවගත්වො ගොක් දවස කන්න පුුවන් කියන දේ යට මතක් වෙනවා. ඒත් අප්‍ර කීපය ඇතුළට මාස දානක්කෑගේ මහන්සේ බොඳ කරගන්න තම දැ සූදානම් වෙන්නේ එයා තිීරණය කරනවා මට පොඩි මාළුව වැඩක් නැ ඌූ මොකෙද්ද කියලා අවසාන මොහතයවාගේ ජීවිතයේ ගන්න ලස්සන තිීරණනයක් ලස්සනයි කෙලව ගන්න තිීරණය මේ කට ඇතුළෙම අභවක් පාප්ත මිය යන ැනට පත්වෙන ඔයාදන්න අකන් ජීතය දුරටයන මේක ඔයාගේ විාගට දේශකර. ඔයා මාස ගාන පාලන් කරනවා පන්තියනවා ඒක්කොම මෙන්න මෙතෙ දලා විාගේ දදිහ බලාගෙන හිටිය හාහ සමන විාහට ගිල්ල විහග ය අතරතු විභහගට ලංග මාස හිතක් ඇතුරට ම ඔය ැන ුට ල පඩි දවසයිත ම ත න්ට කාල තුරට ඔ පටන් ගන්න ද ඔය කිනට ඔට හිතනවා එතකොටගේ ඉලක්කේ වෙනත් කරගත්තොත්. මෙන්න මෙතරනට ගියපු කෙනා. න්න මේ වගේ තැනකති තේරුන්ගත් මගේ පාර වැදුනා කියලා. ඒවෙලාව ඔයා අමාර්වී මෙන්න මෙතනට ගිහිල්ලා. මෙන්න මේ පුංච මමාළවා හෝ දැහැගන්න මොකදේ සඳාවට කාලයක් වැඩිපුර ගියා මාස ගනක් ඔයා ොලෙෙන් කල්පන කර පාඩක් ර කර ද වා සම්ූර් බද වෙ ලප ර පපති ල ගන්න බැටව පෝක් කඩ ෘ්‍රතිප ක් යිල බන්නේ න්නම වැදි පාරේ ග ියට පස්සේ. යට ේරු ගන්න ම දෙදම කියෙපු ද මේ කතා වැසුරින් ඔයාගේ ජීත ආදේශකරගන්න ඔයා ඔයාට මොක දනේ මෙච්චර කාලයක් තිස්සි කියල ඔයා කාලයක් තිස්සේ ඔයාගේ අල්ලා වන්න පුළොන් වගේ අක්ලලා වන්න පුළොන් ඔයාගේම සමවාස යාලුවෝ කරන පසල් පේම වල සුන්දරත්වය දැකලා හෝ මටත් එහම දෙයක් කරන්න ඕන කියන හැඟීම ඇවිල්ලා මෙන්න මේ අවස්සාන කාේ වැරද තිීරනය ගත්තොත්වාට වනදේ තමයි ඔය දැම පැහදිලිකර කවදාව මාලව හැගන්නවෙන්න ස පලි භග සම වවා සාමන පි භාග මත වන ජීතේ අන්ුර අදදුරටමන තන්ගේ මපියන්ටෙන් බර වැඩවෙනනවා මේ ක මතකතියාගන්න ජීවිත මෙන්න මේගේ අවස්ථාවක්වාට කොහ දිහරිනවා ඇවිල්ල නත්තන් අනි වරම වාකල දැගන්නන්නේ අවස්ථාව මම වගේ වැඩක් කරන්නේ නැහැ. කිය මතකති ගන්න දැනතපත් මේ මාර්ගේ භාග දුරගපු කෙනෙකින්වනම් අනි වාර්යෙන්ම දැන්හැරෙන්න්න ඔයාට හොඳම ප්‍රතිඵලයඋනත්වාට ගන්න පුළුවන් මොකද වැඩිපුර වේගේකින් කලින්ට වඩා යන වේගෙට වඩා වැඩි වග පාගල ගයොත් මේ වා අයත් අල්ල ගැනීම හැකැවත් තියෙනම් හැබැයි ශෂම කාරණය ශවශෂිම කාරණය පාසල් ප්‍රේමය කරන අය වා දැකල තියෙනවද සාමාන පෙ ඒනයෙන් උුසස් පෙල ඒතු ෑර්ගෙන විශුද්‍යාලට ගේගී පවස්තක් මගේ පාසරට ආසන්න පාසලකහිට පේ සමස් ගැහනු ළමේ කෙටිය හොඳ මෙයාලුව ශිෂ්්‍යත්වය හලින්ම සමත් ලකුණ දෙසෙන් එකසි අසු පහක් විතරගන්නවා ශ්‍රිෂ්තය භාගයටට හොඳටම සමත්ව වෙනවා හයවසර හතවසරටනකොට පාසල් ප්‍රේම ආරම්භ කනව එකකට අපි ඒයාගේ තම පාසල් ප්‍රේමියාකාම හහිම දෙදයක් තියෙනවනේද මෙහෙම දෙවල් වෙනව නේද ෝකයකෙ අපගෙන ගත්තා එයාගේ පාසල් ප්‍රේමයක් තිනවාව නේදකෙල්. හ ැදිටන්ක්හරි හතේ හදි හරි පටගත්තේ. ඉති හො ලස්ට පසල් ප්‍රමේක් කරග ගිය ඉති ඒ අතරතුර ප්‍රශ්නාව ප්‍රශ්නවට වැටනවා අයයින ගින්නවා. කොම පන්තියේ පලනි වන තුන්ව හරවන ස්ථාන අතර ඇගේ නමත් තිබුණ හැම අවස්ථාවකදදිම පාසල් ප්‍රමයක් පටන්ගත්තවන. ඒක සිදුව හැටිමම් ේදිර කියන්න. යා මෙන්න මෙ හිටියේ එයා ගොඩා කල සාමාන පි බහට ගොඩා කලින් හය වසරදි හතව වසරදයාලන එකොට එයා මෙන්න මේ වගේ තැනයි ද ය හිටිය සාමාන පි ාග අචරලක ගක්න හේද හතේද ක කියන්න බ ජවිත මේගේ වැර්ද තර ගොඩා කරන්තියන වැදි තීරන අරගෙන ය ජීවිතේ අවශ්‍යම කාලය අප තු මේ කාලේ සම්පූර්ම සාමානිපල කාලක සාමාන්‍ය පළ වෙන කොට එයා මෙතන හිටියා මෙන්න මේ ලක්ේ දිහා බලාගෙන හිටිය ඒ කාලය ඇතුළට එයා වැටන්න දන්නේ නැහ. ඇ මේෙගේ රදි පරවල යන්න නමද ඒට කලි හතේදි අටේදි නමේද ඒයි වැදි පාරවලල් ගිහිල්ලා අශ්‍යම වෙලාවේමිනමතටුළ ලාාගෙන හිටියා සාමාන පිලි බාගේ ඉහෙලිම සමත්වෙන් ඒක ප්‍රතිඵලකදට එට ඒ නමයයක් ලාග හැකයාවක් ලැබන සාමාන්‍ය පි භාග ඉති ආදරය හොදටම කරප කෙනෙක් මගේ ඇස් පනාාපිටම ඒ වගේම උසස් පලි භාග එතුනක් ලාගන ල ගාන්න පොන් උපරරිම ප්‍රතිඵල සාන ප්‍රිත් ලබාගත්තා. සස් පරදිද බගත්තා ආදර සම්බන්තාව ත් ඉහෙලිම්ම තිබුණා මේක උනේ කොහොමද මේක වනේ මෙහෙමයි ඒ සිද්ධි ම කියන්නේ ගැහන්ුලමය යාරුලා හිටියේ අවුරදු හයකට විතර වැඩිමල් අය කෙන හයක්කෝ පහක් වගේ එතකොට ඒ අත් හොඳට මිගන ගත්ත කෙනෙක් උගත් බුද්ධිමත් මේ ගැහනලමත් උගත් බද්ධිමත් එතකොට දෙන්නම උගත් නං දෙන්න මගරගණන දක්ෂයි නං වි සමහර සමර්ථන්ගලදී ඒ උගත්කමටට වඩා මෝඩගම ඉලිපන අවස්ථනේ ආදරනය හැගේ ොස්සේ ඒ ප්‍රතිපල ද වැද තරන අතර කකාලතුර ගන්න හැවක්තියනවා එතිනින් පස ජවිත ටිකින්ට ඉස්රායන කොට ජීවිත ඉස්රටයන කොට මේ වැරදිවල් තේරුන් අරගෙන ජීවිත යම් කිසි අවස්ථාවක්ෙනවා ජීවිතේ දිනනනම් ආදරයම විතරක් මදී අධ්‍යාපනයක් තෝනනි කළයාට තේරනවා. ඒ තේරීමේ ප්‍රතිඵලයක් විදදිහට, පති පලයක්ක්විදට දෙන්නම තේරුම් ගන්නවා ඉගෙන ගන්න කා ඉගන ගත යතුවයි. එතනින් පස්ස අපි ඉතිරිටි කරනවා කියලා. හතවසර අටවසර නමේ වසරදි වෙනකං කරන්නවන දේවල් ඔක්කොම කරලා පාසල් පේමේදී හොඳටම මින්ඳලා අවශ්‍ය මලා මකන්ද මුදරට ගිල්ලා සාමාන පි භාගෙද බලගහිටියා ඒ භාග හැලිම සමත් වන ආයත් කන්ද මුදුරටාව උසස් පෙලි භාගෙදිය බලගහිටයා. එතන ගයා ඒ ගොදුර දහගත්තා. උස්වරරි බාගේ ඒතුනක් ලබා ගන සරසවිවරම් ලබාගත්තා හැබැ සර ලබාගන්න කොට තමන්ගේ පෙම්වතා සරසවයේ අවසාන වසරේ. තමන්ගේ සරයවන පලම වෙනත් සරසවයක වෙන්න පුුවන් පලවනි වසර අවසාන වත්සර අතර තමන්ගේ ආදරනය බැදීම න ගො න පස් මජීත දෙමෝපියොන්ගේ බධාවක්න පවලයාගගේ බදාවක් කට ව ස ගොක් දවල් ජය ගන කර හමරනයි. එතින් ඒක නිසා අන්න ඒවගේ අයට හැකියාවක් තියෙනවා පාසල් ප්‍රේමය කරන ගමන් ඉගෙන ගෙන ජයග්‍රහණය කරන්න හැබැවක තිය ගන්න ඇය ශිෂ්‍යත්වය සමත් ගැන පුොන් ගොඩක් ලොක ලකුණක් ගත් ිෂ්‍යත් සාමාන පිළිබග ගන්න පුොලොන් පරිම රිසාල්ට එක එනම ඒන මේ ගත්තා උසස් පෙළේ ගන්න පුළොන් පරිම රිසාර්ට ඒතු ඒතුන ගත්තා. ඉති ජීවිතේ ඔය විදිහට කඩීම් සියල්ලම ජයග්‍රහණය කරන ගමන් ආදරයක් පවත්වාගෙන යන්න නම්. අනන්න සම්බන්ධතාවේ හොඳටම තියෙන් ඕන උගත්කමට වඩා ප්‍රමු කස්ථානය තිබිය යුත්තේ බුද්ධිමත් භාවටයි. එකක හොඳට මතක තියාගන්න බුද්ධිමත්වනු විතරයි ඔය කියන සම්බන්ධතාවේ ඔය විදිට පවත්වාගෙන කියලා ජීවිතය අන්ඳුවට යන්න තිබිචු ජීවිත සාර්ථක කරගන්න හැකයයක්ක් ලැබෙන ති යගෙනනි සදංන්වා තීරණය කරන්න ඔයා වැටෙන්නේ මොන කාණ්ඩේටද කියලා මොමද දෙකම පහැදිලි කරා ඔයා වැටෙන්නේ මොන පොට සැටද කියවා තීරණය කරන්න ඔයා. යාලවෙලාලන් දැනටමත් තින්නේ ඒ දෙන්න අතර ඔය වගේ සම්බන්ධතාවයක් නවත්තලා සරසවී යනකොට ආයෙත් පටන් අරගෙන ආදරයේ උච්චතම අවස්ථාව දක්වා යන්න හැකියාවක් තියෙනවද ඔයාට හෙම නැත්තං ඔයාට එහෙම හැකියාවක් නැත්්ද කියෙක ඔයාට දැන් තීරණය කරන්න පුළුව. එහම හැකියාවක් තියෙනවන තමන්ට ඒ විශ්වාසය මංම මේ කියන වචනවලටත් වඩා ඔයාට විශ්වාසය තියරන නෑ මට එක කරන්න පුළුවන් කියලා. එහම කෙනෙක්ට හැකියාවක් තියෙනවා හැබැයි ඒක මට හැකියාවත් තියෙනවා කියලා මේ මට කියන්න හැකියාවක් නැහැ ඔයා මේ විඩක් බලන්න ඔයාට එහම අය ගැහන්ලමය වගේ හම ප්‍රපඵලයක් උපරිමකෙන් අරගන්න පුළුවන් ේදදි කල මටහරිටම කියන්න බෑ හැබයිම ඒ අදැකී නොසේ ම කියන්නේ ඒ වගේ අන්නෝ්‍ය සම්බාධාවයක් තිබුණ වනත් ඒ අවශ්‍ය විභාග කාලට ඒ සම්බන්තාවය නැති කරලදාලා ඒ අවශ්‍ය කාලට ආයත් පටන් අරගෙන ජීවිතය ීවිතහරිර සතුෙන් සහැල්ලුවෙන් ජීවපත්වවෙන්න පුළුවන් අන්න ඔය විදිහයට එහෙම දෙන්නෙක් යාළු වෙලා ඉන්නවා. අවාසනාව තමයි එහෙමයි හරිම සීමමිතයි ලංකාව විශෂයෙන්ම ලෝකේ. ඉති එක නිසා මේ ීඩියක බලන ඔයා හිතන්න අයිතියක් නෑහ මත් එෙම කෙනෙක් කියල ොද එතනට යන්න සට හතරකටත් වඩ අඩු ප්‍රමාණය තමයි ඔන්න ඔයවගේ කැටගරෙකට අඇත්වන්න ඔයගේ කා්ඩකරයත්වන්නේ ඉරිසි රනුහමින්නේ සාමාන්‍ය පෙලිබාගේ උසස් පෙළිභාගය මේ පාසල් ප්‍රේමේ නිසා. ඇදගෙන නාගත්තා අය තමයි බහ තරයක් දක්නට ලැමිනිති එක නිසා පාසල් ප්‍රේමයක් ඔයා කරනවනම්. ඔයාට තියෙන එකම විසුඳව තමයි මම දැම්මේ කිව්වේ පුළුවන්නම් විභා කාලෙට ඒ නවත් තන්නේඒ එකෙන් වෙන බලපෑම ඔයාට ආය කවදාවත් නවත් අන්න බැහිතින් තර ලොකු ලපෑමක් වෙනවා පාසල් ප්‍රේමය. දැමන්ලට පොඩි ටි් එකක් දෙන්න මේ පිමිලාමයෙක් ගැනලමෙක් දක්කමත් ගැලමෙක්ට පිරිිලමෙක් දැක්කමත් පසල් ප්‍රේමය හට ගන්නේ නැතිවෙන්න පුංචි වැඩක්. තමයි ඉදැන් හිතන්න බම මට හැගීමක් කියනවා ගැහන්ලමෙක් දැක්කට පස්සේ ආදර සම්බන්ධාව ඇැතිවන්න ඕන කියෙලා. හැබැයි මමඒ එෙම හිතඒ අවස්ථාවකට මුහුර දෙන්න කලින් එකනමි මේ ොහොතේ ම හිතනවා මට ඒවගේ අත්දැකීමකට මුහුණ දෙන්න සිද්ධ වුණොත්. ම ලස්සන කෙල්ෙක් දක්කොත් ම ලස්සන කොල්ලෙක් දැක්කොත් ඩිපර්ශට කියන්නේ ම ලස්ස කෙක් දකොත් ම කෙල්ෙක්න ලස්සර කොල්ෙක් දක්කොත් ඒේලාව ඇවිෙන අර හැඟීම ආධර්රමය හැඟීම නැතිකරග හැට තමයි ැන් ම කියන්නේ මමරපුදේ තමයි ගැහනලේක් දක්කට පස්ේ ඒවෙලා ආදර සම්බන්තාව ඇතිවෙනෙක් වරදක් නෙවෙයි යට කලින් ම ප්ලන් කරං හිටිය ලස්සර කෙල්ලෙක් දැක්කොත් මම හිතනවා ඒ කෙල්ල දිහා බලාගෙන මනකරන්න ඒ කෙල්ල දිහා බලාගෙන මනසිං ඒයාගේ හම ඉවත් කරනවා මනසිං ඇත්තටම එපා මනසි ඉවත්රන එතකොට තේර නොමේ ජීවිතේ අනිත්‍යැයි. මේ මේ ලේ දැක්කට පස්සේ ඔයාට තේරෙනවා අපි හැමෝගේ එකම විදිහ තමයි තියන්නේ කලා. එතකොට අන්න ඒ යහාාර්ථය තේරුම්ගත්තට පස්සේ ඔයාට තේරෙනවා ඒක මායාවක් ඔයාගේ ප්‍රතිඵලය දැහැගන්න නැති කරන්න ආපුෝ මායාවක් තමයි ඔය ඉස්සරහ දැන් තියෙන්නේ කියලා මට දැනෙනවා. ම භා පසන එක මයවක්ද ඒක මගේ බුද්ධිය වර්ධනයවන මගේ නිවරන් කෙට කනක් න මට ේත්ද ලොකොතනකටය හැවක් න මගේ දනුම ස්ටය හැකවත්න ල අත්මයකද මට මේේ දනම පවිච්චිර ගැනීමේ හැකයවක්ය නවා ඒ නිසා දැනුමපි ලබාගන්න මැරන කම ඔන්නවේ හේතු නිසා. බක නිසා ඒක එක්ස් පය න්නන ඒ එක කල්ිකුත් වෙන්න හ බ අරක. ස්පාපිටම මොකද ලක්ස රූපේ නැති න ගැනමට පිර දබල ල පරමිලට ගහන දබල පුල තක ඔයවිදිර තමයි ම පෞද්ගලිකෝම ඒ අපපු හැගීම නැතිකරගත්තේ මොකද එතන හට මම දැනන් හිටයා මට නොලැබෙනර පරසහමට ොඩක් ලබ සාමානය පිරිිම ගහලම ග හ ලන්න ඕකන පත් වෙන්න පසල් පිමි ද නැති තරම්මණ කෙල්ලො ල්ල කොල්ලගින් හන අවස්ථා නෑන බොහොමාඩු හැබැයි මගේ එක ම ඇතුළු විශ්වද්‍යාලගේ පොය සාමාිපල පාසිිච්චයි උසස් පෙල පාසිච්චයි විශේෂි උසස් පල ලක ප්‍රතිඵලයක් දාල සරසවයට තේරුණයගෙන් අහලබලන්න දවසට හෝමාසිකට, ගැහැන් ලමයි කේදෙනෙක් නම් රිජුව හෝ වක්්‍රව යාළු වෙන්න හදනවද කියලා. ඒඒ ර පසා ක් ව හැකවත්ල බෙන්නේ අධ්‍යාපන යම්කිසි මටමට ගයාඩ පස්සේ. ඇති ෙකනිසා ඔයා හිතන්න මත් එහම තරකට ගිල්ල අම්මල තාත්තල සතුට කර ගම ම අද සන් පත් ම ාද ක තරව ොච සතුර දෙමපේ සතට ය ප්‍රති ල ර හැම සතට තුර ප ල ම දයක් සතුරන ඇති ඒෙ ද ප ද පර ගන්න මේ කිය ප්‍රශ්න එකකටත් මොහුණ නොදී. මගේම වයස හිටපු සමහරය දැනට පූර්ණ ළමාවිය සංවර්ධනය කිරීම සඳහා පෙරපාසල් යන හැබැ තනිීමනෙවෙත් තමන්ගෙම දරුවත් එක් හැද මගේ වයසේ. අපි තවම ඉගෙන ගන්න කොට ඒයාලත් අවම ඉගෙනගන්නවා හැයි අපි ගෙන ගන්නවා විශවද්‍යාලය ඇලිගෙනගන්න ප්‍රපසලි සමවවැසි. ඒක ඇඩ පාසල් කාලේ අතරතුර පැන ලගිහිල්ලා. තවත් ප්‍රම සම්ඳධාව විශ්තම අස්ාවට ගිල්ල ගෙදරට නොදන්වා ගල්ල විවාහාව වෙන් අවස්ථාාව. මට තිබුණවගේ ඔබටත් අනිවාර්යෙන්ම තිබිලා ඇති දැනිල ඇති අහලා ඇති අඩුම තරම මෙම දෙේවල් රටේ ලෝකෙ වෙනවා කියලා. ඉතින් ඒ කියනකොට මට මතක්කුණේ පුංචි කතන්දර මේ කතාව කියලා අද වඩ කවසංකරන්න මම බලාපොරොත්තුනවා. මේ කතාව ගොඩක් කියලාවට දෙමෝපියන්ටත් දැනට යාලු වෙලාන්න අයට දැනට යාලු වෙලා නඇති ඉදිරියටට යාලුවවෙන්න හැකියයවක් තිබෙන අයටත් කියමතුන් කොට්ටාශයටම ගොඩක් වැදගත් කතාවක් තැන් දෙම කියන්නේ. අපි දන්න මේ ලෝකෙට අපි බිහිවෙලා ඉන්නේ තමන්ගේ මෞකුස තුළ ලොකු ෆයි් එකක් දීලා අපි දන්න තාත්තාගේෙන් පිටබන ශක්්‍රාු තමයි ශුක්ත්‍රාණු බිලියන ගාන්නකින් තමයි හොඳම ශුක්්‍රාණුව තමයි වර්ධනනිවලා මනුෂ්‍යෙක් විදියටට අපි දැ මේ විදිට එලෙ ඇවිලයි ම ඇතුළ මේ විඩු ගන්න හැමෝම මේ විදියට මේ විඩක නොබනඇත් ඒ විදිරම තමයි එතකොට දැන් දැන් මම කියන්නේ ඒ විදිට ලොකු ෆයිට් එකක් දීලා ෝ ඔයාම ඔයා කියෙන සත්වයාම බිහි වුණේ ඔයා ඒ මොහොතේ තිබිච දක්ෂතාවයක් නිසා. ඉතින්ගේ දක්ෂතාවේ ප්‍රතිඵලයක් විදියට මේ මනුස්ස ලෝකෙට ඔයා බිහිවෙනවා බිහිවෙලා ඔයා මවකුසතුළ අම්මා ගොඩක් දුක්විදිනවා. ඒක අපි හමමදන්නුවන් ඒ දුක්විඳලා. පළවිනි අවුරුදු පහයඇතුළ තමයි දෙමවපියෝ ම් දරුව ගැන වැඩි අවධානග දල ගඩක් දක්විදිෙන කාලේ. ඒ කාලේ විශෂත්විති ඒ කාලේ අපට මතක නැ ට මක නැහැ. අම්මලා ොඩක් දුක් පින්ඳලා. ඇැවට මතකයි ඔවුදු පහේදල ස්රට ගොඩක් දෙවල් මතකයි. අද දවස වන තුරාවට අම්මල මහන්සිච දේව. එතකොට ඔයා කියයි අම්මලා අපට පේනවිද අප චරලක මහසක් වනේ නැහැ අපි වහදන් අපි දවල් ගොඩක් දෙවල් කරගත්තා හැබ අපිහම කිව්වත් අවුදු පහක් වෙනක අප දේවල් මතක නෑ යාල කොච්චර දක් ද කියලා ඒ දෙමවපියෝ පලවිනි අවරුදු පහඇතුළත මිදිර දුක. අපි දන්නේ නැහැ. ඒක ඔල දැකල ඇති වෙන දෙමවෝපියෝත් ඒයාලගේ දරුවෝ පුංචි අවුරුදු උපහක දරුවක් ඉට වඩ අඩු දරුවෙක් පවා බලාගන්න කොච්චර කැපකිරීමක් මහන්සියක් ගන්නවාධිකෙ ේක ඒ දුක එයාලත් සතුරක් විදියටත් අරගෙන ඒ කාලෙ අපි වෙනුවෙන් කැප කරන. ඒ කාලෙ කැපකරලා ශිෂත්තු විභාගේ දක්වායනවා. එතිනින් පස්සේ දෙමවපියෝ අපි වෙනුවෙන් කරපු දේවල් ප්‍රමාණය, කලින් අපට කර දේවල් ප්‍රමාන් ුර අඩු ඉ කියල අපට දැනන්න පුුව ඒක ප්‍රතිඵලක්විදිර්තම මේ පාසල් ප්‍රේමේ පටන් ගනිම කලින් ෙපවිදියට. එතකොට දෙමව්පියෝ අච්චර මහන්සවෙලා අපිව හදන්නේ ඇත්තරම අපෙන් දෙයක් බලාගෙන නෙවෙේ හැබැයි අපි දෙමව්පියන්ට නයනෙ දරුව විදිහයට එතකොට අපි ළමයි විදිහට දරුව විදිහට දෙමවප්පියන්ට මේ තියෙන නය කොයි විදිහට ගෙවල් ඉවර කරන්නේ. හැබැයි අපට ඒකට හොද අවස්ථා කිහිපයක්ම දදිරතියනො දෙමවපියෝන් ජීවිත කාලයේ පුරාවටම සතුටින් තියන්න ඒතමයි ශිෂ්ෂතිභාගෙන් යම්තාක් දුරකට සතුරරිනෝ සාමාන්‍ය පිලිබාගෙන් ඉටත් වඩා වැඩිපුර සතුරනෝ සස් පපලි භාගෙන් සහ විශ්වවිද්‍යාල මටම ගොඩක් සතුටපත්තිවන තමන්ගේ දරුවයින් අද මේ වගේ තැක කියලා. ඉතිං ඔය විදිට දර්ග කාලීන සතුරක් තමන්ගේ දෙමවපියන්ට දෙන්න පුළුවන් දරුව එක් වශයෙන් මම හිතනවා ඒ දරුව තමයි දෙමවපියන්ට ගොඩක්ම ණය අඩු දරුවක් විදිරම ම දකින්නන්නේ ඒති එක නිසා. පාසල් ප්‍රේමය කියල කියන්නේ තමන්ගේ අම්මගේ ඔළුවට අත සෝධනවා හා සමාන වැඩක් මොකද පාසල් ප්‍රේමියයක් ඇති කරගත්තත් පාසා කාලයක්ත් අතරතුර වගේ අධ්‍යාපනය බලායක්ගෙන ඉද්දිම අඩාල වෙලා යනවා ඒන්න ඔයාටගේ අම්මව සතුටු කරන්න තියෙන එක අත්තක්. පපනාපිට බොඳ වෙලාලයි එක මත් ඒ බොධ වෙලායන එක අත් තමයි වගේ ජීවිතය රන්දාා පවතින්නේ මේ හිත කලින් කිවවා ඉතින්ගේඒ අත් බොඳ වෙලාගේයටට පසවාගේ ජීතේම අදුරින් අදරට යනවා වට කවදව තම් වනි නහැ යාගේ මෝපයන් සතුට තියන කොච් ලස්සන කෙල්ෙක් කෝචර ලස්සන කොල්ලෙක් හ වනත් කොච්චර සල්ලි තියන කොච්ච ගඩ ගට තිය කොල්ෙ කෙල්ලෙක් සමඟ විවාහුනත් දෙමපයන් සතුරින් තියනන් බැ සතුරින් තියන වන තියන්න පුළන් එක දේ තමයි තමන් ග ගෙන තම හොද ප්‍රතිපලයක්දාලා හොඳද තැකට කියල පෙන්න්න නම්ම මන්දඉන්න මේ ගේ තැනක වගේ පු තාවයග ද ඉන්නමක තැක අපි කරන සේවාව නිසා අපෙන් සේවාව ලබා ගන්න අය දෙමෝපියන්ට පින් දෙනවා අපට පින් දෙනවා. ඒ පිනම ඇතිදිමෝපියෝට යහමගටඉන්න දෙමපියට ලොකු තැකට එන්න ඒ පිනම ඇති තින් එක නිසා දරුවත්්ට කරන්න පුුවන්දේ තමයි ඉගෙන ගන්න මේ පාසල් ප්‍රේමි කලකන් ඉගෙන ගන්න විරුද්ධව වැඩ කරන ලොකුම හතුරා. හරිත්නිකක් දෙමවපියෝ ගැහන්ල මේ කදාගන්නවා කෙල කියන්නේ අනුන්ගේ වත්තක මල්පැලයක් හිටවනවා හා සමානයි. ඒ දෙමවපියෝ පුංචි කාලේදලා අපිත බීජවලින් රෝපණය වන මල්පැලයක් ඒ බීජ හරි පරිස්සමට අරංගිහිල්ලප පහිතම මෙන්නම වගේ වත්තත්තියෙනවා. මෙන්න මේ වත්තේ කොන කෙලවර මෙන්න මේ බීච තැල කරන හරි පරිස්සමට ඒ අනුන්ගේ වත්තාකට ගිහිල්ලා. ලා කාරලා මේ බීජ පැල කරනවා මේ බීජ පැලකරලා පොහොරදාලා වතුරදාලා ටි ඔන්න ශාකය වර්ධනනවා ලා පාට කොල ලා දළු බෝපත්නවෙේ ලා කොල හැදෙනවා ශාකයේ ශාකය ටිකෙන්ටික වර්ධයනෝ මේට පොහොරදානෝ ටිකෙන්ටික පනාපිටම ඒ මල් පැලය ලස්වනට පොළවෙෙන් උඩටේනවා. කාලයක් යැනකොට මේ මල් පැලේ පලවෙනි මලටිපෙනවා. එක බේ ජීවිත ආදශකරුත් ගැහන්ලම එක්ගේ වැඩ වියට ප්‍රාප්ත වෙනවා එතකොට මේ පලවෙනි මල් පිපෙනවා එතින් ඉස්සරහට දිගින් දිගටම මල් පිපෙනනෝේශාකය. මේ මල් පැලි එක්තර කාල වකවානුවක් කෙනවා අවුද්ධකට කිහිප සැරැක් මේෙනවා මේ මල්පැල්ලේ උපරිම මල් ප්‍රමාණයක් පිපෙනවා හරිම ලස්සන එකඇන්න ගහේ කොළපාට වඩා ල්වලින් බරවන කාලයක් කියෙනවා මේ මල් පැලේ ඒ මල් පැලේ අමයි තාත්තයි පවුලේ අඇය හැමෝම එකතු වෙලා පුංචි කාලයඳලා රැකබලාගත්ත පෝෂණය කරපු අනුන්ගගේ වත්ත කද ලස්සන ලස්සන පැලයක් එරිීම මේ ලස්සනම ලස්සන අනුන්ගේ වත්ත කාදු පැලේ එක්තරා කාලවක්වානු කහිපයක් මේනවා ගස්වල තියෙන කොළපාට පත්‍රවලට වදා වැඩිපුර මල්වලි බරවෙන කාලයක් ෙනවා. එකක් තමයි ශිෂතිබාගේ ඉහෙලින්ම සමත්වෙන අවස්ථාවදී ඒ මල් පැලයි මල් ගොඩා පිපෙනවා පත්්‍ර වලට වඩා. සාමානිකර විභාගෙදී ඒ නමයක් එයටක් ගන්න කොට ඒ අවස්ථාවදිත් ශාකවල කොළ පාටට වඩා මල්වලින් පිරීලා ඉතිරෙනවා ඒ අවස්ථාවදිත් ඒ මල් පැලේ පුංචි කාල ඉඳලා පලවෙනි B.ජ. රෝපණය කරපු අම්ම තාත්තාගේ ඉඳලලා ඒකට පොහොරදාපු හැමෝම හදවතින්ම සතුට වෙන. සස් පල භාග හෙි සමක්ත්වය කටත් ඒක ගස්වල කොළ පාට නැතිම තරම් ගස්වලද බිමද හැම තැනම මල්වලින් පිරීතිරලෑනො සුවද වත් කරනවා හැබැයි මතක තියාගන්න මේ ගැහැනු ළමයා කියන ඔයා අම්මල තාත්තල විසින් හැදුවේ අනුන්ගේ වත්තක තිපෙන මල මල් පැලයක් වගේ අනුන්ගේ වත්තක ඒ ගන්නේ දෙමවපියෝ ගැහැනුළමේ කදන්නේ වෙන තැනකට වෙන පිරිමි දරුවකොට ාර දෙ තමඟ ිදරතියාාරනව ගැන දරුව පුංචි කාලිදලා හදන්නේ වෙන තැනකට බාර දෙන්න ඉතින් ඒ එක තම මමකිවවේ පුංචි කාලි දල මේ මල්තලය රෝපණය කරලා මල් පැල ය එක තැනකටාවට පස්සේ ශාක ඒ පත්්‍රවලට වඩා වැඩිපුර මල්වලින් බර වෙනවා. ඒවගේ අවස්ථා ජීවිතය කිහිපැයි බාසල් කාලයේදී හම්බ වෙන්නේ. ඉතින් කනගාටුව තමයි බොහොම සුළු ගැහන්ළමයි ප්‍රමාණයක් මේ කතාව තේරම් ගණන නැතුව. තමන්ගේ අම්මලගේ තාත්තල ගැස්වුලට සතුටක් සතුටු කඳුරු අරන් එන්න තියන අවස්ථා කිහිපේ තමයි ම දැඟවාල්ට කිවේ විභාග කිහිපය. ජීවිතේ ජයග්‍රහණ අරගැන පෙන්න්නන හැම අවස්ථාවකදීම මල් පැලෙන් හරියට නිකන් කොළපාට වඩා මල්දවලින් සුවඳදවත් කර අවස්ථාවක්ගේේ ඒ මල් පැල හදපු දෙමවපියට පොච්චර සතුටක් තියවාවද. පුංචි Bජ. රෝපණය කරපු. දෙමවපියන්ට කොච්චර සතුරත්ති නොදම අපි රෝපණය කරපු මල් පැලෙන් තමයි මේ සුවද විධවන්න අපට අපට සතුට ගෙන දෙන්න මේේදේ තමයි අප හැබ අපි ඒ මල් පැල හිට වේ අනුන්ගිවත්තක ඒ වුනත් ඒ වුනත් අපි සතතුට වෙනවා අපි තමයි න්‍යාව නිර්මාණයකර අපි තමයි න්‍යාව බිහිකරේ කියලා. බොහොම සුළු ගැන්ළමයි ප්‍රමාණයක් එතෙනවා දෙමව්පිය අපට මොනවද කරේ එයල් අපට පේන්න මොනවත් කරේ නෑනි කර හැබැයි ශේශෂිමකාරණය තමයි ශවිශෂිම කාරණය තමයි මෙන්න මේක පොළ වන බජේ මෙතන රෝපණය කරනවන බජ මේ විදිට ඇවිල්ල ශාකයක් විදියටට මෙන්න මේ විදියට දළුලන්න පලවෙනි දල් පොළවෙෙන් උඩට එනකොට ජ. රෝපණය වෙලා පලවෙනි තැන එනකං දෙමවපියෝ හරිම පරිස්සමි මේ ලෝකෙට ඔයව බිහි කරා හා සමානව මේ මල් පැලය බිහිකරා වගේම ඔයා ඒ තැනට නිර්මාණය කරා. එක ඔයා දන්න හැ මේ ශාක පත්‍ර දන්න හැ පොළවෙන් යට මොනාද වනේ කියලා. දන්න හැ. හරියට නිියන් අවරුදු පහක් යනකං ඔයා දන්න හ දෙමවපිය පළි අවරදු පහයතුළට මනාද කර කියලා ඒහා සමානවම තමයි. ගේ මල්ලයේේ වගේ දෙමවපිය ඔයාව නිර්මාණය කරලා තියන්නේ ඉතිං ජීවිතය අවස්ථා කේපයක් මතිය නොමේෂාකය වර්ධනය වෙලා කොලපාටට වඩා වැඩිපුර මල් තිපිලා ජීවිතේ දෙමවපපියන් පවුලෙ හැමෝම සතුටු කරන්න මේ සතුටු කරන්න තින් අවස්ථා ලබාගන්න කලින් සමහර අවස්ථාවලදී වෙන දරුවෙක් හෝ වෙන ගැහනු දරුවෙක් නිසා මේ මල් පැලය දැන්තියන මේ වත්තෙන මේකින් පලවිනි මලපිපෙන්න්නත් කලින් හෝ පලවිනි මලපිපුණට පස්සේ මෙන්න මේ පස්වලින් ගලවන්න නැතුව මෙන්න මේ කඳෙන්ගල්ලලා එල්ලියට අරගෙන ගිහිල්ලා කොන්ක්‍රීට් පොළවක කොංක්‍රීට් පොළවක මෙන්න මේ විදියට ඔය බීජත්ත එක්ක මෙ මේ විදිර තියෙනවා හැබැයි අවාසනාව තියන්නේ කොංක්‍රීට් පොළවක මේ බීජයත් මේ ගස උබල ලාගිල තිව කෙල තන පැලවවෙන්නේ නැහැ පුංචිව පුංචි කාලයක් ඇතුළට ඒජීවිතේ අගාධයටම අඳුරෙන් අන්දුුරටම පත්වයෙනවා ති එක නිසා ඔයාගේ අම්මලා තාත්තලා බොහොම අමාරුවෙන් බීජය තෝරලා හරිම ඉඩමක හරිම තැනක තැන්පත් කරලා තලකරලා පළමුීය පළමු මල තිපුුණනට පස්සේ තවත් පරිසං කරලා ල් ගොඩාක් පිපන තැනක් සුවඳ කරන තැනක් බවට පත් කරන්න බලාපොරොත්තුවෙන් හිට පොයාගේ දෙමව්පියෝ අම්මතාත්තා ගෙහින බොධ කරන්න එපා කවදාවත් මොකද ඒක ඔයාට ලොකු පාපයක් විදිෙහටවට අනි වාරීම් කොහෙද අර ජීවිතේ ලබෙනනවා දෙමවපියෝ ඔයා බලාගෙනන්නේ අන්න අරවිදියට සුවඳවත් කරයි අපිවකල්.ඒ නිසා අම්මතාත්තා විශේෂම ගැහනු දර්ුවක් හදන්නේ අනුන්ගේ වත්තක. දට මතක තියාගන්න අනුන්ගේ වත්තක තලකරනවා බීජ ්‍රරෝපනය කරනවා හොඳට හදනවා හැබැයි ඒ අයිතිය තමන්ගේ ඉඩමේ නැහැ ඒක අයිති වෙන ඉඩමකට වෙන පිරිමි ළමයකොට ඉති ඒ අයිතිය අම්මලා තහුරු කරලා තියෙන මොහොතක ඔයා පාසල් ප්‍රේමේ නිසා ඒ පාසල් ප්‍රේමේ නිසා වෙන පිරිමි ළමයකට ඔයා ගලවලා ගිල් කොන්ක්‍රීට් පොවක න්න ඔයා ඉඩ දෙනවද වගේ ජීවිතයේ ආය කවදාවත් පලවෙනි මල තබා පලවෙනි මල තබා තියන පත්්‍ර කඳ පවා ඔයාට ඉතුරු කරගන්න හැකියාවක් නැහැ කොන්ක්‍රට් පොලොක වෙන පිරිමෙක් ගිහිල්ලා තිව්වොත් ඉතින් හොඳර මතක තයාගන්නන්ගේ මල්ලේ ඔයාාව ඔයාගේ අම්මලා තාත්තලා බිහිකර තියෙන්න්නේෙත් ඔය විදිහටම තමයි. ඔයාාව පුංචි කාලින්ඳලා අනුන්ග වත්තක පොහොරදාලා වතුරදාලා. මල් පිපෙන පැලයක් බවට පත් කරලා මල් ටිපෙන දරුවේ සුවඳවත් කරම දරුවෙත් මේ වෙද්දෙ නිර්මාණය කරලා තියෙනවා. ඉතින්ඒ එක නිසා කවදාවත් දෙමවපියන්ට බනිින් එපා වෛර කරන්න එපා අපි වෙනුවෙන් කිසිම දෙයක් කරන හැකිලා මේ වෙද්දී ඔයා ජීවතුන් අතර ඉන්නවා කල කියන්නේ දෙමවපියෝන්ගේ ප්‍රතිඵලයක් දිට. ඉතින් එක නිසා කවදාවත් දෙමපියන්ට විරුද්ධ වැඩ කරන්න එපා දෙමවපියෝ ඔයා දිහා බලාගෙන ඉන්නේ අවධහරි එයාල විසින් රෝපණය කරපු මේ බීච. වර්ධනය වෙලා වර්ධන වෙලා මල් හටගෙන මල්වලිම්ම මේශාකය බරවෙලා තමන් පවුල මුළු රට ලෝකයම සුමදවත් කරන මල් පැලයක් හෙමල සුමදවත් කරන ගැහනු දරුවෙක් බිහි කිරීම තමයිත් දෙමවපියන්ගේකම අභි ප්‍රයි. ඉතින් ඒ අභි පාය නැති කරන්න එපා කවදාවන් දෙමවපියෝ බලාප ගෙන ඉන්නේ වයගේ ජීවිතේ. න අවස්ථාවෙන්ද සතතුටවෙන්න පුුවන් ඒ අස්ථ විදි දිමවපිය සතට වෙනවා ඉතින් එහම සතතුට වෙන්න පුළුවන් අවස්ථා හිෙපයක්ම අපට විභාග තුනක් කොස්සේ තියනවා ශිෂ්‍යත්වය සාමාන්‍ය පෙළ උසස් පෙළ ශිෂ්‍යය අසමත් වෙන්න පුළුවන් හැබැයි ඒක පුංචි පුංචේක්ෂෑම් එකක් විරයි සාමානිෙල උස පෙ භගතාමයා ොහුණ දලා ැ කෙනෙක් නම් වාට පුුවන් දිමෝපපියන්ගේේ නයිං. රමක් මිදන්න එයලව සතුටු කරන්න හැබැයි යලව සතුටු වෙන්නේ පැය කිහිපේකට නෙවෙයි ජීවිත අන්තය දක්වාම සතුටින් ඉන්නවා ඔයාම මේ කරන පුං්චිම පුංච කැපකිරීම ප්‍රතිඵලක්ක දිියට එතින් එක නිසා ගැහැනු ළමයි මතක තියගන්න දෙම ඔපියෝ ඔයාලව නිර්මාණය කරලා තියන බිහි කරලා තියන්නේ අනුන්ගේ වත්තක අනුන්ට අයිති හැබැයි කවදාවත් දැකල තියෙනවද පිරිමිදරුවක ගැහන්ලමෙකු ඉන්න ගෙදරක පිමිදරුවට වැඩිපුර සලකනවා වැඩිපුර කතා කරවා ගැන්ලමට කතාර හැමකද දෙයා හවදහ පිරිමි ලමෙක්ට දෙනව වෙන පිරිිලම එකක ියහා වෙලා යනවා ගෙදර කියලා වෙනස්කමක්රලා නැ ෙමපිය එක ම ඉින් ඔපේෙන්ගේ තිෙන ශේෂ කාරණය හැමෝටම එකක් වගේ සලක නොත්. ඉතින් ගැහැනු දරුවා හදන්නේ පිරිම දරුවවාගේ තමන්ගේ මවත්තෙනෙවේ. වෙනවත්තක තමයි හදන් ඉතින් ඒක තේරුම් ගන්න එහම තේරුම් අතර පස්සේ ඔයහවදාවත්. මේ පාසල් ප්‍රේමේ කියන. සුලික් කුණාටුවට හසු වෙලා වෙන පිරිමි ළමයකුට ඒ ලස්සරයට පොහොරදාලා වතුරදාලා සරුවට බිහිවෙලා තිබෙන හොයා කඳෙන් වෙන්කරලා අරගෙන කොංක්‍රීට් පොළොුවක් මත තියන්න ඉඩ දෙන්න එපා මොකද දෙමවපියෝ බලාපොරොත්තු වුණේ ඒක නෙවෙයි. ඒ තැනම් ඒ බිහිකරපු ස්ථානයෙන් මල් පිපිලා සුවදව කරන තමයි දෙමපිය බලාගෙන හිට ඉතින් ඒ ඒ එයා ස්සරහමස් පනාපිට බොඳ කරන්න එපා. ඒක ලොකු පහපයක් ඉතින් ඒක නිසා මම කියන්නේ ගැහනු ළම එක්ට විශෂෙන්ම පහසල් ප්‍රේමය කියල කියන්නේ තමන්ගේ දෙමවෝපියන්ගේ ඔළුවට අත සෝදනවා හාසමානයි. එයාලව පහලට මුදානො ජීවිතේ දුක්කිත අවස්ථවකට පත්කරනවා හා සමානයි. පාසල් ප්‍රේමයක් ඒ විදියට පටන්ගත්ත හැබැයි පාසල් ප්‍රේමය කරන ගමන් ඉගෙන ගන්න අය මමර්කිවේ බොහෝම සුල් ප්‍රමාණය කියන්නසිීර හතරක් කියලා ඒ අය. මවපයොගේවලුට අතහෝදනවා නෙවයි ඇතරෙදි කරන්නේ ර්දවල තේරුම් ගන්නපා ඒ අය කරන්නේ තමන්ගේ ඉලක්ක සනිටහන් කරන්න ගමන් තමන්ගේ සාමාන්‍යපල බාග වෙන්න පුළුවවා ඒ නමයක් කරගෙන දෙමවපයෙන් සතුරින් තියෙනවා. ඒ සතුටින් තිබීමේ ප්‍රතිඵලයක් විදියට තමන් ආදර සම්බන්තාව පවත්වාගෙන යනවා හැබැයි උච්චත මවස්තාවටගගේින් ආදර සම්බන්ාව ආදර විදදි හ මො තවවිවාාග ළඟ ලග මේේවා උසස් පෙල. උසස් පල ාගේ ඉහලම ්‍රපඵලයක් ගන්නවා එකන අර මල්පලෙක් උපරිම පලදාවයක් ලබා ගන්නවා ඒක අනන්නේ මුළු ලෝකෙම සොදත් කරනවා එකන දෙමප ජීවිතාවන්තේ දක්වා සතුටගෙන්න්නවා. ඒ අරතුර තමන්ගේ ජීවිතයත් අනි පැත්තෙන් දෙමෝප්ියන්ට කියලා හෝනො කියා ඒ පැත්තිෙන් සාර්ථකර ගෙන තියෙනවා. එතකොට ජීවිතයේ අංග සම්පූර්ණ වෙනවා ඔය වයසා සම්පූර්ණයනකොට ඒ පිරිස්සගේ සියයට හතරක් තරම් ඉතාමත්. සුලූ තරයකගේ හැබ විඩිුක බලන්න කිසිම කෙනෙක් ඒ අත්තරට අහිති වෙන්නේ නැත. ඒ නිසා මේ පාසල් පේමේ කියන සුලි කුණටුවට හස වුනොත් ඔබට වෙන්නේ නන්ගේ ඔය කියපු දේව තමයි. ජීවිතේ තමන්ට වැඩපෙන් අනතින අවස්ථාසිියල්ලම එක ගහ මල් වොලි බර කරලා ලෝකේ සූනුවත් කරන තියෙන අවස්ථාව නැතිවෙලායනවා. හැබැයි ඔයාාව මේ ඉන්න තැන දක්වා අර ඒලා විසින් ඔයා මේ තැනට අර එන්න ලොකු වෙහෙසක් මහන්සියක් අරන් තියෙනවා කියනෙ එක තේරුම් ගන්න එම තේරුම් ගන්න අය කවදාවත්. දුරකතනය භාවිතා කරලා හෝ. මූනට මුණ හම වෙලා හෝ ආදර සම්බන්ධතාවකට මුල පුරන්නේ නැත. එක නිසා ම විශවාස කරුණරහගිලාට මම මේ කියීපදේ හොඳටම හදෝතටම දැනින් නැති කියලා. පිරිමිලමෙක් ලවන මෙ වීඩුව එක දෙමව්පයේ පිරිමිලමෙක් හදන්නේ තමන්ගේම වත්තේ තමයි. මන්ගේමවත්තේ මයි කවදහරරි මන්ටම තමයි අයිති මොකද ඒ පිරිමි දරුවා දෙමවපියත් සමඟ මැරණ තුරාවටම ඒගෙදරම දෙමවපියත් සමගම ඉන්නවා. ඒක ඇන්නේ දෙමවපියෝ බලාපොරොත්වෙනවා තමන් හදන පිරිමි දරවා විශෂයම තාත්යට ලක ශක්තියොත්වේ කියලා තාත්තා ගොඩනගාගත්ත ආයතනයක් වෙන්න පුළන් තාත්තක ව්‍යාපරක් වවෙන්න පුළන් තාත්තගේ තාත්ත කරන රැකයාාවෙන් පුල තාත්ගේ තත්වය වන්න පුළන් තත්වගේ හොඳ පෞුෂත්තුවවෙන්න පුළුවන් ඒ තාත්තා ගොඩනගාගත්ත සාමාජීය තත්ත්වය ඒ විදදියටම පවත්වාගන්න එහමැත ලොත් වල වැඩි කරන්න පුළුවන් එකන තමන්ගේ තාත්තාට ශක්තිමත් දරුවෙක් බහි කර එක තමයි දෙමපවන්ගේ එකම බපොරොත්තු පිරිමි දරුවෙක් ර්මාය කල කවදහරි අපට ශක්තියක් වෙයි කියලා ඒ පිරිමි දරුවගේ මොකද ගැහන් දරුවක් අපි දන්නවා වෙන වත්තක පැළ කරන මල් පැලයක් හාසාමාන හැබැ පිරිමිලමයි කියලක කියන්නේ එහෙමනවෙයි ඒ තමන්ගිම වත්තේ හොඳ අරටුවක් තියන ශාකයක් විදිහයට තමයි පිරිමි දරුවෙක් බිහි කරන්නේ හැබැයි පිරිමිළමයි මේ ශාකයේ අරටුව නැති කරගන්න පා පාසල් ප්‍රේමේ නිසා. පාසල් ප්‍රේමියය පිමිලමෙක්ට බලපාන්නේ හරි නරක විදිහයට ඒ කාලයක් තිස්සේ නොමකෙන කළු පැල්ලමක් දිමපියන්ගේ විශේෂම තාත්තාගේ නමට ඉස්සරහි කලු පැල්ලමක් තියන්න කමැති අයි. ඒ දිහයට පාසල් කාලයේදිම ප්‍රේම සම්බන්තමයි පටන් ගන්න. ඉතින් ඒක ප්‍රතිඵලයක් විදිට තාත්තාගේ නම ඉස්සරහා කළු පැල්ලමක් දාලා තාත්තමලෝකන් නැතිවන දවසක පවා. තාත්ට ඒ නමින් ආමාන්ත්‍රණය කරන්න පවා. ිදර හැවතන ඒ තරම්්‍රබලතාව යක් තියෙන පසල් ප්‍රේමයක් පිරිමි ලමෙක් පටන් අරගෙන ඒකෙන් තමන්ග ජීවිතය අඳුරු කරගත්වොත් එක නිසා දෙමව්පියට වගකීමක් තියෙනවා තමන්ගේ දරුවන්ට ලබාදියයුතු ආදරය ළමයින්ට නොදැනෙන ආකාරයට ක්‍රමක් ක්‍රමය ක්‍රම ක්‍රමෙන් වැඩි කරලාදෙන්. ඒ හරහා ගැනු දුව කන්න පුළුවන් පිරිමි රුවක් වන්න පුළුවන් එඒබ වෙනත් තැනකට ගිහිල්ල වෙනත් පත්තක ොම න ති හැකියාව ගොඩක් අඩුවෙනවාත් තියඒක නිසා දෙමවෝපියට කරන්න තියන්නේ. අවසාන වශෙන්මට ඉල්ලන්න තියන්නේ පුංචි කාලෙක් කරපු ආදරයේ අඩු කරන්න එපා ඒක ඒආකාර පවත්තන් එන්න ශිෂතය භාගේ දක්වා. එතිරින් පස්සේ ඒ ආදරයේ දිගින්දිගටම වැඩි කරන්න විශෂෙන්ම නමය දහය එකකුළහ දොළහා දහතුවන පන්ති පහ. ඉන්න කොට දරුවෙක් දෙමපියොගගේ ආදරේ ච්තම අවස්ථාවට යන්න ඕන එතිනනි පස ආදරයේ ටිකටික වේගෙන් අඩු කරත් ගැටලුවක්න හැමක් දෙෙතකොට ළමයා සියලම කඩේ විවාාග ජයග්‍රහණය කළ ජීවිත අතාාර්ථය තේරුම් රගන අවසා. එති යකනිසා අවශ්‍යම කාලය ආදරේ දෙන්න දෙමවපියෝන්ගෙන් මට ආදරඉල්ලන්න තිෙන්නේ තමන්ගේ දරුවට කරන ආදරේ එන්න එන්න වැඩි කරන්න තමන්ගේ දරවා. තමන්ට අවශ්‍ය විදියටම තමන් බිහි කරන්න ඕන කියලා හිතපු විදිටම ඒ දරුවා. එතනට යයි විදිටම බිහිවේ එක තමයිට දෙමපියන්ට අවසසාන ෂයම මතක් කරන්න තියෙන්නේ මේ වෙද්දි පාසල් ප්‍රේමියයක් පටන් අරගෙන ඉන්නයට ට කියන්න තියන්නේෙ ජීවිත කොහේදිහරි අත්දැකීමක්වාට ලැබිලා තියෙනවා අත්දැකීම දැන් වැරදිී කියලා වටහගත්තා ඒකින් දෙමපියන්ට ප්‍රශ්නයක් වෙලාන කියලා පැහදිලි විශයෙන්ම දෙමපියන් නැත් තමට ලක ප්‍රශ්නයක් වෙලාතිීනෝ කියලට පහැදිලි අනාගතයේ දහම පශ්නයක් වෙන්න නියමිතයි කියලා පැහැදිලි එහෙනං යා කරන්න ඕන. වහා වහාම පාසල් ප්‍රේමේ කියනෙ එකට කිත තියන්න තෙත තියන්න බැරිනම් අර ගැහැනුලමයක් කර වගේ වාට කරන්න තියෙන්නේ. අදාළ කාල පරිච්චේදයට පමණක්. අදදා ලා චද ඔවරුදු දෙ වන්න පුළ තුළුවන්න ලෞදු පාවන්න ෞරදදු පගන් පස කරම. කියන තැනට වගේ හිත හදාගත යුතුයි. හෙමනැත්තං වගේ ප්‍රතිඵලය වගේ හිතෙන් අයින් කරන්නුන් මේ විකල්ප දෙක තියෙන්නේ. අම්මාගේ තාත්තාගේ පෞුලෑගේ සිහින. ය නති කරනවද පුංචි කාලෙදර හදපු එයාලව පාවෙලා නැති කරලා දානවද එහමලත්ං කොහේවත් යන වෙන කෙල්ලෙක් නිසා. වෙන කොල්ලෙක් නිසා. මගේ ජීවිත වෙනක්ත්ම පැත්ත කරගේඉල්ලා දින්නත් එෙක්ම කාලකන්න වෙනවාවද. කියන එක ඔයාට බාරයි එහෙමත් නැත්තං. මෙසිියල්ලම අතරලා සල් පරීමට වැදත් නෑහ ැර ම ආදරෙ කරන කොල්ල ලස්සන තමයි හැසන් ම කෙ ලස්සන තමයි මට ඒ දම්මට හම්මරති ම මුකුත් නැවනේ ම විභගගේ පසුවත් මට ඒයාවාගේ එක් යා ලැබන්න පුුව කොල්ෙක්න ඒ හැසම් ලද පුුව කෙල්ෙක්න තවත් ලසවෙලන්න පුුව ඒමනැත්තන් ඒ කෙල් හෝ කොල්ල වෙනත් කෙල්ෙක්ක කොලෙක් යාවෙල ඉන්න කොට යාලටත් වටා ලස්සනට සතුටන් ජීවිතයේ සාර්ථක කරගන්න පුළුව ලස්සල් ලස්සන ගැහැන්ලමේ හෝ හැන්සුම් කොල්ලෙක් තමන්ට ලැබී. ඒ විශවාස කරන් එක අනි වාර්ම වෙනවා අධ්‍යාපනයේ ලබලා ඒ කඩේ විාග ජයග්‍රහනය කරලා බලන්න ඒ තනට කියඩ පත්ත ඒ තැනට කියට පසේ තමන්ටතිය වර ප්‍රසාද කොවගද කියලා අන්න එහෙම දෙයක් අද විශස්ක කරන මම ඒක තැනක ටනවා වැට නැහතමත් ඔහට ඇබ වැටන්න නිය විතයි වැටන්න නිය විතයි ඒ වැටන්න කලින් තමයි එන්න නංගේ මල්ලී කියලා මම දැන්වලවු ගඩට ගන්න සූදානම් වෙන්න දැනටමත් ඒවාගේ සම්බන්තා වැත්ති වන. එක්කො නොවත්තන්න එක්කෝ අරවාගේ කඩිෂන එකද දාලා ඇග්‍රමට් එක කටැවිල්ලා අපි පස්ස කරම කියන තැනට එන්න යාට ඔයගේ විවාාගෙට බාදාවක් වෙන්න බෑ යා වට කොටිම වා පාඩන් කර වෙලාට යගේ කරූපේ පොත් ඇතුලින් මතු වෙලා පේන්න බැ කලින් කරපු දේවලත් දැකම් මේ කම්මලි වෙලාට මතක්වෙන්න බැහැ. ඒවා පුළුවන් තරම් ඔයාගේ ජංකමුදුර කතරින් පරිගණකෙන් වත් කරන්න යාලා දීලතරදේවා ගි්ටේ ොක්කම ඉවත් කරන්න බැදීම් සීම අඩු කරන්න පුළුවන් තරම් උකක්සායා ික්කෙව වෙත ෆෝකස් කරන්න න්නවාහ සමානුව. ඔයටත් පුලොන්ෙන් ඕන තමන්ගේ ජීවිතේ කඩීම සාර්ථකෝ පසු කරන්නනම් ඒක වෙනුවෙන් ෆෝකස් කරන්න තපපර කිහිතේකට හරිමයාගේ ඇහැ මේ ඇහේ තියෙන කළු බෝලේ මෝඩ තේනු විදිරිිකයන් කලු බෝලයේ පොඩ්ඩකටරි එක ද අංශකයක් හරි පොඩ්ඩක් ක එහෙමේ නොසිුරොත් මාස ගානක අෞුරදු ගානක ලා ොත්තු ො න. ල පිපෙන්න්න න්න න්න අවස්ථාවද හට ද හට මල පෙන න. අදරෑ දොලහට ගිහිල්ලා ඒ මල් පැළ ගැලයිවොත් හෙට උදේ පහට පිපෙන්න තිබෙන ඒ මල් තැලය ඒ මල පිපෙන්න්නේ නැහැ. ඒ ශාකය උදේ වෙදදිී මැරිලා. ඉරි අවසාන මොහතේ එහෙම කරගන්නපා ඒ සියල්ල බලාපොරොතුවෙ ලා තිබුණන. දේ පහට පිපෙන් මල පිපෙන් එඉඩ දෙන්න දෙමවපියෝ හැමමුම්ම සතුටින් ඉදක කොට ඒ නිසා දැනටමත් ඒවිද සම්බන්ධතාවක් තියනයට මට විශෂම කියන තියෙන චරයි ජීවිතයක් අදදැකී වක්වාට ලැබුණ අදකීම ආයෙත් ජීවිතයට අත් නොවන විදිහට වග බලාගන්න එකතයි මට ඒයට දෙන්න තියන හොඳම විකල්පය. අනිත් අය තමයි දැනට අදර සම්බන්ධතාවයක් පටන්ගෙන නැති ඉදිරියටට පටන් ගනිී කලා හිතනයට ඇති මහිතරම මේ එක අතාවේද ගොඩක් දෙවල් එඒ අයට විශෂම ලබෙන්න්න නඇති සරලෝකුවත් අරම ගැහනු ළමෙක් නිර්මාණය කරන විදිහ ගැන දෙමවපියෝ ගැන හිතුකොත් කවදාවත් ඒ ගැහැනු ළමයට කවදඒ ගැනු ළමයට පිරිමි ළමයෙක් එක පාසල් ප්‍රේමියයක් ඇතිවෙන්න හිතෙන්නේ නැහැ දෙමවපියෝ ගැන හිතුවට පස්සේ. තමන්ගේ හැගීම් කටෝල් කරන පු හැයක්ක්වේ නො හැබැයි එක කට්‍රෝල් කරගන පුංික පුචිකාලකෙරිතරයි එතිනි පස්ස තමට සියලු වරාප්‍රසාද. මෝපියොගේ අවසරත් ඇතුවම ලබෙන බව විශ්වාස කරන්න ඒක ඒවිදිටම ඔබට ලැබේ ගැහනු දර්වෙක්නක්. පේමිලමෙට්‍රනම් මට කියන්න තියන්නේෙ. දෙමවෝපියෝ ඔාව ිහි කරලා තියෙන මන්ෙම වත්තේ හොඳ අරටුවක් තියෙන හොඳ පෞරර්ෂක් තියන දෙමවපියන්ටත් විශෂමතාත්ට ශක්තිමත්වෙන්න පුළුවන්. ශක්තියක් වයි කිය බලාපොරොත්තුවෙන් ිකරපු කෙනෙක් තමයි ඔයා ති ඒක නිසා ඔයාට මේ ඉග ගන්න තියෙන අවස්ථාව නැති කරගන්න පාසල් ප්‍රේ නිසාමොකද ඒකෙන් ඔයාට තවත් පාපයක් සිද්ධවෙනවා. ගැනුදරුවගේ දෙමවපියෝ ඔය යාලුවවෙන්න හදර ගැහනළමගේ දෙමවපියෝ ත දුකට පත් කරනවා ඒ ඔයා නිසා ඒ ඔයා නිසා. ඉතිං ඔයාට පුළුවන්ද වෙන කෙනෙක් දුකෙන්තිේලා ඔයාට තවත් කෙනෙ එක සතුටින්ගෙන් ඒ එක කවදවත් කරන්න බැහැතිය කිෙසාක්. ඒ සම්බන්ධතාවකට මුලපුරණයක නවත්න්න දැනටමත් ඔයාට සියලුම දහරන ත ම තාව සල්ල පහැලිකරයිතියකිනිෙසා. කුුණාටුවක් යා වෙනුවෙන් ලඟලාගම නිර්මාණය වෙනවා එක්ුුණාටුව ඔයා පරත්දන්න බාගන නතින් එකක සයි කුණනාට. අහුවෙන් එපා. දැම්ම ඒට ් සම්පූර්ණනම කියදන්නා. දෙමවපියෝ අප කොහොමද නිර්මාණ කරේ දෙමවපියෝ විසින් කොහොමද දර්වය කරැක බලාගතය යුත්තේ දැනමත් ආදර සම්බාධතාවයක් තියෙන කෙනෙක් එකඒ කොහොමද නවත්න්නේ ඒවගේම දැනටමත් ආදර් සම්බන්ධතාවයක් නැති ඉදිරියේදී ආදර් සම්බන්ධතාවයක් ඇති වේයි කියන බලාපොරත්තුවක් තියෙනයටත් මම මේ විීඩියුකාහ ඔල් හමෝට ම කියදුන්නම පසල් ප්‍රේ කියන මයාාවට කොයිවිදියටද හසු නොවී ජීවිතය. දුරට අන්න තිබුට අවස්ථාව සාර්ථක කරගන්න ක කියලා ඉති මංහිතනවා මේ ීඩිය කහර ඔයාට ලොකු අබෝධයක් ලබාගන්න ඇති පසල් ප්‍රේ ඔස්සේ ජීවිත සාර්ථක කරගන්න අතොස්සක්කින්න කොට පාසල් ප්‍රේමියේ ඔස්සේ ජවිත අන්දසරණ වෙලා පවුල් පිටිං පවුල් එකක් නෙේ ඔයාගින් පස්සෙ දීවෙන ඉළඟ පරම්පරාපවා දුපපත් කියන තැනට පත්වවෙන්න ලොකු ලොක සාධකයක් වෙනවා ඉතින් එක නිසා මේ විඩියක බැලුවනම් අනි වාර්යෙම්ම අනි වාරයෙන්ම කෙනෙක්ට බලන්න ශෂා කරන්න ගද ගොඩක් වැදගත් ම කාලයක් තිස කතාරන්න හිට මත්‍රකකාක් ගැන තමයි අද විඩියු සකස්ුන තියෙකිනිසාක් මගේ හි තිබිච ගොඩක් දෙවල්ලතේ බෙදහදාගත මෝග විඩියස් ගනාවක්ෙනවා විශෂ මට දෙමවපියොන්ට විතරත්ම කතා කරන්න ඕන අවස්ථාකි පයක් ඉදිරියේදී එනවා දෙමවපියෝ විසින් විශෂම දෙමවපිය විසින් තමගේ දරුවට හොඳයි කියල හිතාගෙන කරන වැරදිවැඩ ගැනමට විශෂම විීඩෝක්ර විඩක්න ඩියස් ගනාවම කරන්න තියෙනවා දෙමවපියෝ තමන්ගේ දරවා delante තැකට ගන්න කියලා හිතාගෙන කරන වැරදි ගොඩක් වැඩතින ඒවා කරන්න හොදම නැති වැ ැයි ඒ දෙමප දනවත් නෑ තින් හා සබඳුම ඉදරියේද දෙමවපියෝ දැනවත් කරන ඩෝස් ගණනාවම කන දෙමපියෝ විසි ළමයා ප්‍රතිඵල පලටම දානවස්ථාවක්.

තමයි මගේ අවධන විශෂමෙන් යුමෙන්ම YouTubeු නලිකා රහා සාමාන්‍ය පල ගනිතය පාඩම් දාන ගමන් ගනිතය කළ කියන්නේ අපි දන කලාත්මක විශ්‍යක් ආදරය කලාව ගනිතෙම හමදයක්ම මෙිකට සම්බදධ ති ති යගෙ සමගේ යුට නනිිකා හහා මේ විදියට ඔයාලව ඒ ගනිත දැනීමෙන් පෝෂණය කරන ගමන්. පිරිපු මනුෂ්‍යයෙක් බවට පත් කරන්නත් මම සූදදාරම වෙලලා න ති ෙ නිවාර්යෙන් සබස්ක්‍රයිප් කරපු නැති කෙනෙක්කින්න වන කව රෝෂ නලිකාවට සබස්කයි් කරල එකතු වෙලායිඉන්න. ලගේ ජීවිත සාර්ථතකරගන්න ටිපස් වගේ විෂානු බද්ධ විෂාන්වලනුත් ඉහට මහන්න්න ලොකප්‍රති පඵල කර දීලා ඔයාගේ ජීවිත සාර්ථත කරන්න ම සූදානම් වෙලා න්න බව නි වෙල සතතුට මතකරගම අද වීඩක මතැන සමප්ත කරන සෙලදනාාටම ජයග්‍රහහියානා ගතයක් හදවතින්ම ාර් න කරනවා.